සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සදමං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා ප්‍රාචාර්යයන් වහන්සේගෙන්ද මහා වැඩමවා වදාළ මහා සංඝරත්නයෙන්ද භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා සිව්වන පිරිසගෙන්ද අවසරයි සියලු බුදුරජාණන් වහන්සේලා කෙලෙස් බරිත සත්වයාගේ සංසාර දුක නිමා කරලීම උදෙසා දේශනා කොට වදාළා වූ ඒ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි ඔබ මේ ශ්‍රවණය කරන්නේ. පින්වතුනි, බුදු කෙනෙක් බෝධිමූලයේ බුද්ධත්වයට පත්වලා උන්වහන්සේ ස්වංභූ ඥානයෙන්ම දැන දැකගන්නේ මේ පරියාප්ති ශාසනය. ඒ බුදුපියාණන් වහන්සේ තං සුනාත සාදුකං මනසි කරෝත භාසස්සාමී කියලා ඔබට ශ්‍රවණය කරන්න කියලා කියන්නෙත් ඒ පරියාප්ති ශාසනය. ත්‍රිපිටකේ තියෙනවා නම් යම් සූත්‍ර ප්‍රමාණයක් ඒ සියලු දේශනා පරියාප්ති ශාසනයයි ගිනහර දක්වන්නේ. ඒ වගේම පින්වතුනි, ඔබ මේ බණ අහනවා කියලා මේ දවස් හතක් පුරාවට සද්දින බුද්ධ භාවනාවකින් ඔබ මේ ශ්‍රවණය කරන්නේ ඒ උතුම් පරියාප්ති ශාසනය. ඒ සුනාත අහගත්ත පරියාප්තිය ධාරේත කරගෙන ඔබ තුල දරාගෙන චරාත කියන හැසිරීම තුලින් එහෙම නැත්නම් ඔබ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා, ධර්ම මාර්ගේ ගමන් කරනවා, ධර්ම මාර්ගය යනවා, සතර කමඨාන් කරනවා ආදී විවිධ වචන වලින් ඔබ මොන වචනෙන් ඔබ විග්‍රහ කළත් පින්නතුනි, ඒ කියන්නේම ප්‍රතිපත්ති ශාසනය. ඔබ මේ සුනාත ධාරේත කරගත්ත ධර්මය චරාත වෙනවා කියන එකෙන් නිරූපණය කරන්නේ ඔබේ ප්‍රතිපත්ති ශාසනය. ඒ කියන්නේ කෙනෙක් සුනාත වෙච්ච තරමට, මේ ධර්මය හොඳින් අහගත තරමට, ඒ ධර්මය හොඳින් දරාගත තරමට තමයි පින්නතුනි ඒ අයට චරාත වෙන්න පුළුවන්. ඒ අයට ඒ ධර්ම මාර්ගයේ තුල හැසිරෙන්න පුළුවන්. එහෙනම් ඔබ පරියාප්තිය තමයි සුනාත කරන්නේ, ධාරේත කරන්නේ. ඔබ ප්‍රතිපත්තියේ තමයි චරාත වෙන්නේ, ප්‍රතිපත්තිය අනුගමනය කරන මේ මාර්ගයේ තමයි ඔබ හැසිරෙන්නේ. ඒ නිසා ඔබට ලැබෙන ඵලය තමයි පටිවේද කරනවා, එහෙම නැත්නම් මගඵල ලැබෙනවා කියන එක. එහෙනම්
ඔබට මගඵල ලැබෙන්නේ නෑ ඔබ මේ ධර්මය හොඳින් ශ්‍රවණය නොකළොත්. ඔබට මගඵල ලැබෙන්නේ නෑ ඔබ මේ ධර්මය තුළ ධර්ම මාර්ගය තුළ ගමන් නොකළොත්. එනම් දැන් ඔබට පැහැදිලි ත්‍රිවිධ ශාසනයක් තියෙනවා. පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය සහ පටිවේද ශාසනය. පරියාප්තිය නැතිව ප්‍රතිපත්තියකුත්, ප්‍රතිපත්තිය නැතිව පටිවේදත් කළ නොහැකි අභව්‍යයි. යමෙක් පරියාප්තිය තුළින් ඔබ මේ දැන් මේ දින හත පුරාවට ඔබ ශ්‍රවණය කරන්නේ මේ පරියාප්තිය. ඒ ඇසූ බණ ප්‍රායෝගික ඔබේ ජීවිතයට භාවිතයට ගන්නවා නම් අන්න ඔබ ප්‍රතිපත්තිය පුරනවා. ඒ නිසා ඔබට ලැබෙන ඵලය තමයි පටිවේද හිවත් මගඵල. එහෙනම් මේ පරියාප්ති ශාසනයේ, ප්‍රතිපත්ති ශාසනයේ, ප්‍රතිවේද ශාසනයේ කියලා කියන මේ ත්‍රිවිධ ශාසනයේ පරියාප්තියක් නැතිව පටිපත්තියක්වත්, පටිපත්තියක් නැතුව ප්‍රතිවේදයක්වත් නැහැ. ඒ කියන්නේ ඔබව මගඵල කියන අවසාන අර පඩිපෙලක් තියෙනවා නම් ඒකේ අවසාන පඩිය කරා ඔබ යන්නේ පරියාප්තිය සහ ප්‍රතිපත්තිය නිසා. පින්වතුනි, බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කළේම ඔන්න ඔය ධර්මතාවය. මේ සියලු ලෝක සියලු සත්වයාගේ සංසාර දුක් පැවැත්ම නිමා කරලීම උදෙසා දේශනා කළ ධර්මතාවයයි ඔබ මේ දින හත පුරාවට ශ්‍රවණය කරන්නේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ආනන්ද, අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ, අපේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ, උපාලි මහා අරහතුන් වහන්සේ, මහා කාශ්‍යප මහා අරහතන් වහන්සේලා වනපොත් කරගෙන ආවේ ඒ පරියාප්ති ශාසනය. පින්නතුනි, අපිට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න කරන්න මේ ධර්මයේ ගුණ සුවඳ අපේ ඇටමස් ලේනහරවලට දැනෙන්න දැනෙන්න, මේ ධර්මය අපි දරාගෙන දිනෙන් දින ධර්මය තුළ පරිණත වෙන්න වෙන්න අපට මේ පරියාප්තියක ගුණ සුවඳ එන්න එන්න දැනෙනවා. සහායේ පරියාප්තිය දේශනා කරන උන්වහන්සේලාගේ ගුණ සුවඳ දැනෙනවා. එදා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ආපුයේ මහා බැමිණිතියාසයි මහා නියං කාලේ වැටකීයා කුල ඉස්ම බොමින් අර මහවැලි ගං යුරේ ක්ලාන්තව වැතිරිලා ඉඳලා කනින් කන කොඳුරලා ඒ උන්නාසල රැකගෙන ආවේ අපේ පරියාප්ති ශාසනය. උන්වහන්සේලා ඒකල කැපවීම නිසා පින්වතුනි අදටත් අපට මේ පරියාප්තිය ඉතිරි. උන්වහන්සේලා එහෙව් කැපකිරීමක් කළේම අනාගත ශාසනය බබළුවන්න තවත් දුක් විඳින මේ ගෝර කටුක සසරේ අතරමං වෙලා අනාථ වෙලා ඉන්න ඒ සියලු ලෝක සියලු සත්වයින්ව මේ සංසාර දුක්ඛක්ඛන්දෙන් මුදවා ගැනීමේ ඒකායන අදිත්තානෙනි උන්වහන්සේලා එහෙව් යුග මෙහෙවරක් ඉටු කළේ. දැන් ඔබට පැහැදිලි පරියාප්තිය නැති ප්‍රතිපත්තියකුත්, ප්‍රතිපත්තිය නැති ප්‍රතිවේදයකුත් අභව්‍යයි බව. ඒ වගේම පින්නතුනි, මේ පරියාප්තිය විකෘති වෙලා තියෙන කාලෙක, පරියාප්තිය විකෘති වූ කාලෙකත් පින්නතුනි අර පටිවේද සහ පටිපත්ති ශාසනය අභව්‍යයි. ඒ දෙක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද මේ ධර්මය නිවැරදි ධර්මයක් නොයසෙන කාලෙක කිසිදු මගඵල ලාභියෙක් බිහි වෙන්නේ නැහැ. වසර 1800කට පස්සේ ඒ වැසී වැළලී යටපත් වෙලා ගිය ඒ පරියාප්තියට පණ පෙව්වේ
අප මහා ප්‍රාචයණන් වහන්සේ. උන්වහන්සේට උන්වහන්සේගේ ඒ පරියාප්ති ප්‍රතිපත්ති පටිවේද ශාසනය පූර්ණය කරගෙන යන පිරිසයි ඔබ සහ මම කියන සියලු දෙනා. ඉතින් දින හතක් පුරාවට අදින් ඇරඹෙන දින හතක් පුරාවට ප්‍රධාන සියලු ප්‍රධාන දේශනා ඔබ වෙත දේශනා කරන්නේ, සියලු මේ පරියාප්ති ශාසනයට අදාළ සියලු දේශනා ඔබ වෙත ප්‍රධාන දේශනා විදිහට දේශනා කරන්නේ ඒ මහා ප්‍රඥානන් වහන්සේ. අනෙකුත් සෙසු දේශනා ඔබට දේශනා කරන්නේ ඒ උන්නාන්සේගේ ගුණසූද දරාගත්ත ඒ ප්‍රතිපත්තිය පුරමින් යන පටිවේද කළ ඒ කල්යාණ මිත්‍රයාණන් වහන්සේලා. අපි ඒ මහා ප්‍රඥානන් වහන්සේට මේ හෙළ යුග මෙහෙවර තවදුරටත් නිදුක් නිරෝගීව කරගෙන යන්නට, තව බොහෝ දෙව් මිනිසුන්ට මේ සිරි සද්ධර්මය තුලින් මේ සංසාර දුක නිමා කරන්නට, උන්වහන්සේට ඒ යුග මෙහෙවර තවදුරටත් කරගෙන යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අදිත්‍යාන කරමු. පින්වතුනි, ඔබ මේ සහභාගි වෙන්නේ බුද්ධ භාවනාවකට. ඔබ මේ සහභාගි වෙන්නේ බුද්ධ භාවනාවකට. බුද්ධ කියලා කියන්නේම බව උද්ධ කරනවා, බව උදුරලා දානවා කියන එක. පින්නතුනේ, ඔබ ළඟ තියෙනවා රාග බව, ද්වේෂ බව, මෝහ බව. මේවට කෙලෙස් කියලත් කියනවා. යමෙක් සදහටම සහ මුලින්ම මේ සංසාර දුක් පැවැත්මට නවතා තිත තබන්නේ ඒ උත්තමයාගේ චිත්තසංතානයේ තියෙන සියලු කෙලෙස් මුල් උගුල්ලලා උදුරලා දාලා නිමා කරාට පස්සේ. එනම් මේ සිරි සද්ධර්මයක් මේ මොහොතේ ශ්‍රවණය කරන ඔබ තුලත් ඔබේ චිත්තසංතානයේ මේ තිස්සෙත් තලේම පැලවෙන්න ඕන මහා කෙලෙස් කන්දක් තියෙනවා. ඔබත් කවදා හරි දවසක මේ සංසාර දුක්ඛ කන්දේ නවත්වනවා නම් යම් දිනක ඒ සියල්ල නවතා තිත තබන්නේ ඔබේ ඔය කෙලෙස් මුල් සදහටම සහ මුලින්ම ඔබේ ඒ අර මුල් බැහැලා තියෙන මහා කල්ප 91ක් තිස්සේ මුල් බැහැලා තියෙන ඒ සියලු කෙලෙස් මුල් උදුරා දැම්මට පස්සේ. එතෙක් ඔබට මේ තිස්සෙක් තලේ කොහේ හරි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඉපදෙන්නට, උප්පත්තියක් ලබන්නට සිද්ධ වෙනවාමයි. එතකොට මේ බුදුපියාණන් වහන්සේ පරියාප්ති ධර්මයක් දේශනා කරනවා කියලා දේශනා කරේ පින්නතුනි මේ මිනිස්සුන්ගේ හිතේ චිත්ත සන්තානේ මොහොතක් මොහොතක් පාසා හටගන්න, ක්‍රියාත්මක වෙන, ගොඩනැගෙන මෙන්න මේ කෙලෙස් නිර්මාණය වෙන කෙලෙස් නිසා මේ මිනිසුන් මේ සංසාර ගමන යනවා කියන ධර්මතාවේ, කෙසේද මේ මිනිසු මේ ධර්මයේ මේ ගමන යන්නේ, ඒ නවතා තිත තැබීමට කළ යුත්තේ කුමක්ද කියන ධර්මතාවයයි මේ පරියාප්ති දේශනාවකින් උන්වහන්සේ දේශනා කරන්නේ. අපි සියලු දෙනාම කෙලෙස් බරිත සත්වයෝ. අරහත්වෙන් පහළ යමෙක් සිටිනවා නම් අපි සියලු දෙනාම කෙලෙස් බරිත සත්වයෝ. ඒ පුද්ගලයාගේ සංයෝජන ලිහිල් වූ ප්‍රමාණයට, සංයෝජන අවසන් වූ ප්‍රමාණයට වුණත් අපි සියලු දෙනා යම් කිසි කෙලෙස් කොටසක් දරාගෙන ඉන්න නිසා අපි සියලු දෙනා කෙලෙස් බරිත සත්වයෝ. එතකොට පින්වතුනි, මේ මාගදී බුද්ධ භාෂිතේ කෙලෙස් කියලා කියන්නේ ඔබේ චිත්ත සන්තානයේ කළු කිලිටි, එහෙම නැත්නම් ඔබේ චිත්ත සන්තානයේ අපිරිසිදු වෙන කිලිටි වෙන කළු ධර්මතාවයක් තියෙනවා නම්, කිලිටි ධර්මතාවයක් තියෙනවා නම් ඔබේ හිත අර කුණු වෙන්නට එන, කුණු කන්නට එන, කුණු රස බලන්නට එන අවස්ථාවක් හිත තියෙනවා නම් අන්න ඒ අවස්ථාව ඔබේ සිත කෙලෙස් කිලිටි කළු ගැන්නු අවස්ථාවක්. මේ කෙලෙස් කියන පදයට මාගදී බුද්ධ භාෂිතේ කාලං, කාලෝ, කාලාමා, කාලේන වගේ විවිධ
වචනවලින් විග්‍රහ කළේ මේ කෙලෙස් කියන පදේ. දැන් අපි මොහොතකට පෙරත් ශ්‍රවණය කරපු ගාථා රත්නය තුළ ගාථාවේ පාඨයක් තිබ්බා, අය ධම්මස්සවන කාලෝ අයම් බදත්තා. කාලෝ කෙලෙස්. එතට කාලේන ධම්ම සවන, කාලේන කෙලෙස් නසනවා කියන එක. අයම් වස්සාන කාලෝ කාලාමා කෙලෙස්වලින් සදාටම සාමුලිම මිදී නිදහසට. එතකට ඔබ තේරුම් ගන්න ඕනේ මේ මාගදී බුද්ධ භාෂිතයේ තියෙන කෙලෙස් කියන පදයට තවත් තියෙනවා නම් යම් යම් නාමාවලිය. මෙවට අපිට කියන්න පුළුවන් ආසව, සමුදය, කම්ම බීජ, ගති, මේ වගේ විවිධ නම්වලින් ඔබට මේ දින හත පුරාවට ඇහෙන ඒ විවිධ නම්වලින් ඔබට ඇහෙන්නේම ඒ ඔබේ හිතේ ආධ්‍යාත්මය තුළ ක්‍රියාත්මක වෙන ඔබේ කෙලෙස් වලට දුන්න තවත් නම්. පින්නතුනි, මෙන්න මේ කෙලෙස් ඔබ තුළ ක්‍රියාත්මක වෙන නිසයි ඔබ තාමත් මේ සංසාරේ පැවැත්ම පවත්වාගෙන යන්නේ. එතකොට දැන් ඔබට පැහැදිලි, ඔබ මේ සම්බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරනවා කියලා තේරුම් ගන්නේම ඔබේ සිත තුළ ක්‍රියාත්මක වෙන අර කළු කිලිටි කෙලෙස් ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය, හට ගන්න ආකාරය, ගොඩනැගෙන ආකාරය සහ එයින් මිදිලා නිදහස් වෙන ආකාරය කියන එක. පින්වතුනි, යමෙක් අසුතවත් වෙන්නේ, අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් වෙන්නේ මෙන්න මේ ධර්මතාවය උඩමයි. යමෙක් තාමත් දන්නේ නැත්නම් මේ කෙලෙස් කළු කිලිටි ධර්ම තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා, මේ නිසා සංසාර පැවැත්ම පවත්වාගෙන යනවා කියලා, අන්න ඒ පුද්ගලයා අසුතවත් පුතජ්ජනයි. ඒ කියන්නේ ඒ පුද්ගලයා අහලා නැහැ තාමත් තමන්ගේ ඇතුළාන්තය තුළ මේ පොතු, රාග පොත්ත, ද්වේෂ පොත්ත, මෝහ පොත්ත ජනිත වෙන ආකාරය. එහෙනම් යමෙක් මේ අසුතවත් පුතග්ජන බවින් මිදෙන්නේම, සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙන්නේම අන්න අර කියපු කෙලෙස් හටගන්න ගොඩනැගෙන ක්‍රියාත්මක වන ආකාරය තමා තුළින් තමා විසින් විනිවිද දැකලා ඒ කෙලෙස් උදුරා දමන්නට කටයුතු කිරීම තුළයි එයා සුතවත් අරිය ශ්‍රාවකයෙක් වෙන්නේ. එනම් මේ තුළිනුත් විස්සර කළේ ධර්ම ශ්‍රවණයේදී ඔබට ලැබෙන්නේ අර පරියාප්තිය කියලා ඔබ ආගන්නේම ඔන්න ඔය ඔබේ හිතේ කෙලෙස් හට ගන්න ක්‍රියාත්මක වෙන අන්නේ වැඩපිළිවෙල. එතකොට ඒ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලට ඔබ ඒ කෙලෙස් වලින් බැහැර වීම උදෙසා කුමක් ක්‍රියාත්මක කළ යුතුද කියලා තමයි අර ඒ පරියාප්ති ශාසනයෙන් දේශනා කරන්නේ. එහෙනම් ඔබ ඒ අහගත් ධර්මතාවය හැසිරිනවා කියන්නේ, ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා කියන්නේ, ධර්ම මාර්ගයේ යනවා කියලා කියන්නේ අන්න ඔබ ප්‍රතිපත්තිය පුරනවා කියන එක. අන්න ඒකට ලැබෙන ඵලය තමයි ඔබට ලැබෙන මගඵල. මෙන්න මේ කෙලෙස් පින්නතුනුයි හටගන්නේ ඔබේම සිතේ. මේවා ඔබට මහා බ්‍රහ්මයාවත් අම්මා තාත්තාවත් ස්වාමි පුරුෂයා භාර්යාව දුව දරුවෝ මේ ඔබට දෑවැද්දක් විදියට හම්බවෙච්ච කිසිම දෙයක් නෙවෙයි. ඔබම අනන්ත සංසාරේ මහා කල්ප 91ක් පුරාවට කවදා හරි දවසක ඔබ පැලුණා නම් එදා ඉඳලා මේ වර්තමාන මොහොත දක්වා ඔබ මේ සියලු කෙලෙස් ඔබේම කැමැත්තෙන් ඔබේ සිතෙන් නිර්මාණය කරගෙන ආපු දේවල්. එතකොට මේ කෙලෙස් තවත් විදිහකට අපි දැක්වුවොත් පුණ්‍යකම්ම, පාපකම්ම, අකුසලකම්ම, කායකම්ම, වචීකම්ම, මනෝකම්ම. එම නැතන් තවත් විදිහටකෝ කන්නං කම්මං කන්න විපාකං, කන්නං සුක්කං සුක්ක විපාකං. පුණ්‍යකම්ම, දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන ප්‍රථම වතාවට මේ ධර්මයක් ශ්‍රවණය කරන ඔබට හිතෙන්න පුළුවන් පින්කමක් කොහොමද කෙලෙසයක් වෙන්නේ, පුණ්‍යකම්මයක් කොහොමද කෙලෙසයක් වෙන්නේ කියලා ඔබට
හිතෙන්න පුළුවන්. පරම පවිත්‍ර සිරිසත් ධර්මයක් අදම ප්‍රථම වතාවට ශ්‍රවණය කරන කෙනෙක්. පින්නතුනි අපි පින්කමක් කරලා අර දෙව් සැප රජ සැප සිටු සම්පත් අර නොලැබූ සැප සම්පත් මතුමතු යලියලිත් අපි ප්‍රාර්ථනා කරනව නම් බලාපොරොත්තු වෙනව නම් අපේක්ෂා කරනව නම් ඒ තුල තියෙන අපේ සංසාර පැවැත්ම මේ සංසාර පැවැත්ම හොඳින් හෝ නරකින් කොතැනක හෝ නිර්මාණය වෙනව නම් කොයි ආකාරයකින් හෝ නිර්මාණය වෙනව නම් ඒ නිර්මාණයට අපි අතින් කුමන හෝ ක්‍රියාවකින් දායක වෙනව නම් ඒ සියල්ල කෙලෙස් ඒ කෙලෙස් නිසායි ඔබට දුක හටගන්නේ ඒ නිසා පුණ්‍ය කම්ම කරන හැම මොහොතකම ඒ පින්කම් පළ දෙන්න නැවත නැවතත් යලි යලිත් පතුමතුත් ඔබට උපදින්නට සිද්ධ වෙනවාමයි කැමති වුණත් අකමැති වුණත් පාපකම්ම කොහොමත් ඔබට තේරෙනවා පව් පළ දෙන්න දුගතියට යන්න වෙනවා කියලා අකුසල කම්ම අකුසල කු කුණු අර සලා හරින්නට තියෙන කුණු අතන හැර අල්ලාගෙන ඉන්නවා නම් ඒ සියල්ල අකුසල දස අකුසලේම මීට අයිති. ඕකම තව විදිහකට අර කායකම්ම වචීකම්ම මනෝකම්ම කියලා කිව්වෙත් ඒකම තමයි. ඔබ දන්න අර කයෙන් කරන වැරදි පානාතිපාති අදින්නාදායි කාමේසු මිච්ඡාචාරි එතකොට වචනෙන් කරන මුසාවාදා පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප වචීකම්ම මනෝකම්ම විදිහට අභිජ්ජා ව්‍යාපාද විහිංසා කියන අර මනෝකම මේ සියල්ල ඒවා. එනං ඔබ තේරුම් ගන්න ඕනි පින්වතුනි මේ සංසාරේ හොඳින් හෝ නරකින් අපේ පැවැත්ම පවත්වාගෙන යන්නට උර දෙනවා නම් යමක් ඒ සියල්ල කෙලෙස් ඒ සියල්ල නිසා අපට දුක උරුම වෙනවා යමක් නිසා අපට දුක උරුම වෙනවාද ඒ සියල්ල කෙලෙස් නෑ දැන් ඔබට කෙලෙස් කියන එක ගැන යම් කිසි අවබෝධයක් ඔබේ හිතට ඇති. එහෙනම් මෙන්න මේ මම කියවන මේ ප්‍රතිපත්ති ශාසනය තුල දේශනා කරන්නේම මේ මිනිස්සාගේ චිත්තසංතානයේ මිනිස්සිතේ හටගන්න මේ කෙලෙස් වල ස්වභාවය කොහොමද ඒක නිර්මාණය වෙන්නේ කොහොමද කුමක් නිසාද ඒක හටගන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවලිය. කොහොමද අපි ඒක නවත්වා ගත යුත්තේ කෙසේද අපි ඒ නවත්වා ගත යුත්තේ කියන ක්‍රියාදාම. දැන් ඔබට කෙලෙස් ගැන යම් අවබෝධයක් තියෙනවා. පින්නතුනි අපි කෙලෙස් නිසා මේ ගමන යනවා කියලා කොයිතරම් දැනගත්තත් කොහොමද අපි ඇතුළාන්තයේ තුල මේ කෙලෙස් කියන ස්වභාවය නිර්මාණය වෙන්නේ කියලා ඔබ දැන නොගත්තොත් ඔබ මේ කෙලෙස් වලට අහු වෙනවා හැම වෙලාවකම. ඔබ මේ කෙලෙස් බොහොම හොඳට පරිහරණය කරනවා. එහෙනම් ඔබ ආධුනිකයෙක් විදිහට බුද්ධ භාවනාවේ ප්‍රථම දිනයේ සිටින ආධුනිකයෙක් විදිහට ඔබ තේරුම් ගන්න ඕනි ඔබේ අච්ඡත්තය තුල ඔබේ ඇතුළාන්තය තුල කෙසේද මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ කියලා. මොකද අපි දන්නවා ගින්දරට පිච්චෙනවා කියලා. හැබැයි අපි මේ ගින්දරේ තියෙන ඒ ස්වභාවය ගැන කොහොමද මේක මේ වෙන්නේ අර අම්මා කෙනෙක් අපිට චූටි කාලේ කියලා දෙනවනේ මේක පුතේ ගින්දර අල්ලන්න එපා මෙහෙම කළොත් පිච්චෙනවා කියලා. අන්න ඒ වගේ ඔබට කෙලෙස් හටගන්නේ මෙන්න මෙහෙමයි කියලා කිව්වොත් විතරයි ඔබට ඒ කෙලෙස් වලින් මිදලා නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ දැන් මෙතෙන් පටන් තේරුම් ගන්නේ ඔබේ මොය ආධ්‍යාත්මය තුළ ඔබේ මොය මනෝමය කාය තුළ ඔබේ මොය චිත්තසංතානේ මේ කෙලෙස් හටගන්නේ කෙසේද කියන ධර්මතාවයයි. පින්නතුනි අපි සියලු දෙනා ජීවත් වෙන්නේ කාම ලෝකෙක. අපි මේ 31 තලේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභේ කාමරස උරා බොන්න පුළුවන් හොඳම ගතිය තමයි ඉපදිලා ඉන්නේ. අපිට ජාතකයෙන්ම උරුම වෙනවා ඇස කන නාසය දිව කය මන කියලා ආයතන හයක්. මෙන්න මේ ආයතන හයට බහිද්දෙන් ගෝචර වෙනවා අපට ඇසට රූප කනට ශබ්ද නාසයට ගඳ සුවඳ දිවට රස මේ කූඩුවට පහස පොට්ටබ්බ මනසට දම්න. මෙන්න මේ ආයතන හයට අර බහිද්දෙන් ගෝචර වෙන
දේවල් නිසා අපේ ඇතුලාන්තයේ තුල යම්කිසි විකෘති වූ විෂම වූ යම්කිසි ක්‍රියාකාරකමක් හටගන්නවා. මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ අවසාන ප්‍රතිඵලය තමයි පින්නතුනි කෙලෙස් නිර්මාණය. ඒ නිසා අපි රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති හෙවත් මේ කෙලෙස් හෙවත් අකුසල ධම්ම හෙවත් කම්ම බීජ ගති ආසව මෙන්න මේවා නිර්මාණය කරගන්න. එනම් කුමක් නිසාද අපි මේ කෙලෙස් නිර්මාණය කරගන්නේ කියලා ඇහුවොත් අපේම මේ ආයතන 6 බහිද්දේට ගෝචර වෙන අර ධර්මතා එක්ක ඇතුලාන්තයෙන්ම කැමැත්තෙන් බැඳිලා ඇතුලාන්තය තුළ සිදුවෙන ක්‍රියාකාරකමක් හරහා. පින්නතුනි ඔන්න ඔය ක්‍රියාකාරකමට කිව්වා කායේ කාය කියලා. මොකක්ද කිව්වේ? කායේ කාය. එතකොට මෙන්න මේ ඇස කන නාසය දිවකය මන කියන එකටත් අපිට අපි මේ කායේ කාය විග්‍රහය ඔස්සේ විග්‍රහ කළොත් චක්කු කාය, කනට නම් සෝත කාය, ගාන කාය, ජීවා කාය, කාය කාය, මනෝ කාය. මේ විදිහට අපේ ආයතන 6. මේකට බහිද්දෙන් ගෝචර වෙන්නේ මොනවද? රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, ගාන කාය, පොට්ටබ්බ කාය, ධම්ම කාය. මේ විදිහට අර ඇසට රූප ශබ්ද ගන්ධ රස පහස පොට්ටබ්බ විදිහට මේ විදිහට ඒ එකට ගෝචර වෙන්නේ. මෙන්න මේ ධර්මතා දෙක අර අපි ළඟ තියෙන අච්ඡත්තික කායත් බහිද්ද කායත් හරහා සිදුවන පටිච්ච කියන ක්‍රියාවලියක් ඔස්සේ අපේ මේ ඇතුලාන්තේ මේ ක්‍රියාවලිය නිර්මාණය වෙන්නේ. මෙතන තියෙනවා වචන දෙකක් පටි ඉච්ඡ. පටි කියලා කියන්නේ බැඳෙනවා, ඉච්ඡ කියලා කියන්නේ කැමැත්තෙන්. එහෙනම් අපේ හිතෙන් අපිම කැමැත්තෙන් බැඳෙනවා නම් අර රූපෙට, ශබ්දෙට, ගඳට, රසට, සුව පහසට, මනසට ආපු ධර්මතාවයකට අන්න ඒ මොහොතට අපි තුල අර කායේ කාය කියන ක්‍රියාවලිය ගොඩනැගෙන්නට අවශ්‍ය මූලික ක්‍රියාදාමය සිද්ධ වෙනවා. එහෙනම් දැන් ඔබට පැහැදිලි, චක්කු කාය පටිච්ච වෙනවා රූප කායට. ඒ කියන්නේ ඇහෙන් දකින්න රූපයක් නිසා ඇතුලාන්තේ කැමැත්තෙන් බැඳෙනවා. මෙන්න මේ නිසා ඊළඟ පියවර විදියට විඥාන කාය, කියන්නේ චක්කු විඥාන කාය තමයි ගොඩනැගෙන්නේ. ඇස නිසා අර ඇහෙන් රූපයක් දැකලා ඒ ආධ්‍යාත්මය තුල සිදුවෙච්ච අර වැරදි කැමැත්තෙන් බැඳුනා කියන ඒ ක්‍රියාවලියින්ද අපේ විඥාන ශක්තිය තමයි අවදි වෙන්නේ. විකෘති වූ, විෂම වූ, කිලිටි වූ විඥාන ශක්තිය තමයි ගොඩනැගෙන්නේ. ඒ වගේම කණෙන් ඇහුවොත් එන සෝත කාය ශබ්ද කායට පටිච්ච වෙලා උපදින්නේ සෝත විඥාන කාය. ගාන කාය ගන්ධ කායට පටිච්ච වෙලා උපදින්නේ ගාන විඥාන කාය. කියන්නේ නාසයට එන ගඳ සුවඳකට උනාම ඒකට අදාළ විඥාන ශක්තියයි උපදින්නේ. ජිම්හා කාය දිවට රසකායට පටිච්ච වෙලා රසකට කැමැත්තෙන් බැඳෙන හැම මොහොතකම උපදින්නේ ජිම්හා විඥාන කාය. මේ කාය කාය පොට්ටබ්බ කායට පටිච්ච වෙලා කියන්නේ කායට දැනෙන පහසක් නිසා ඒකට අපි පටිච්ච වෙලා කැමැත්තෙන් බැඳිලා අපි තුල උපදින්නේ කාය විඥාන කාය. ඒ වගේම අර මනසට එන ධම්මයක් හින්දා මනෝ විඥාන කාය. එහෙනම් දැන් ඔබට මේක පැහැදිලි. එහෙනම් මුලින්ම තියෙන්නේ ඔබේ ආයතන 6, චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීවා කාය, කාය කාය, මනෝ කාය කියන එක. ඒවා පටිච්ච වෙන්නේ අර බහිද්දේ තියෙන අර බාහිරින් ගෝචර වෙන දේවල් වලට, ධර්මතා 6ත් එක්ක. ඒ නිසා ඔබේ ආධ්‍යාත්මය තුල හටගන්නේ විඥාන ශක්තියින් 6ක්. ඒකට තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන මේ විදිහට හැඳින්වුවේ. ඔක දැන් මම උදාහරණකින්ම පෙන්වන්න කැමතියි. පින්නතුනි ඒ කාලේ මම බොහොම පොඩි, මම 10 වසර 11 වසර වගේ. මම බොහොම කැමති මල් හදන්න.
මල් හදන්න කැමති අලුතෙන් දැක්කොත් මල් පැලයක් කොහෙන් හරි උස්සගෙනන. කවුරුහරි කොහේ හරි හිටිය නෑදෑ ගෙදරකට ගියොත් ඉල්ලගෙන කොහොමාරි අරගෙනනවා. කෑල්ලක් දෙන්න කියලා ඒකිනිත්තක් එල්ල කොහොමාරි අරගෙනනවා. ගියොත් ඉස්සල්ලාම් බලන්න අර වත්ත දිහා මොනවද තියෙන්නේ ලස්සන ලස්සන කියලා. දැන් එතකොට මම 10 වසරේ 11 වසරේ වගේ මම මට යන්න අවශ්‍ය වෙනවා රෝහලට අපි ඩෙන්ටල් එකට. මේ ගියාම මම අර රෝහලේ තියෙන අර ලස්සන මල් පිරිච්ච මේක දකිනවා. දැන් මොකද්ද මගේ අතුලාන්තය තුළ ක්‍රියාත්මකුනේ? චක්කුකාය පටිච්ච වුණා රූපකායට උපජ්ජති චක්කු විඥාන. අන්න මගේ මම එහෙන් දැක්ක අර ලස්සන මල් පිරිච්ච අර රෝහලේ මම ආවට පරිස්සේ දැකලා දැන් මගේ හිත මගේ අතුලාන්තේ තුල ක්‍රියාත්මක වෙන්නේ විඥාන ශක්තිය. දැන් මගේ හිත කියනවා කැලක් ගත්තොත් නම් හොඳයි කොමාරි කඩා ගන්න ඕනේ. අද යන්න කලින් අරගෙන යන්න ඕනේ. ගන්න ගන්න. කොමාරි ගන්න කොහොම මගේ අතුලාන්තේ මට එනව තල්ලුවා. අන්න විකෘති වූ විෂම වූ කිලිටි වූ ස්වභාවිකුයි අතුලාන්තයේ තුල අර මගේ නිර්මාණය වෙන්නේ අර දැක්ක මේ වැක නිසා. දැන් මෙන්න මේ නිසා දැන් මේක පින්නතුනේ සංගති තුනක්. ඔබට අර කිව්ව චක්කුකාය රූපකාය සහ විඥානකාය කියන්නේ සංගති තුනක්. මොකද සංගති තුනක් කියන්නේ සං කියලා කියන්නේ මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යමක් එකතු කරගන්නට අපේ ආධ්‍යාත්මය තුල ක්‍රියාත්මක වෙන ගති තුනක්. මේ සංගති තුනක් නිසා ඊළඟට අපේ එන්නේ සම්පස්සකාය. එහෙනම් ඊළඟ පියවර විදිහට අපේ ආධ්‍යාත්මය තුල සම්පස්සකාය කියන්නේ ස්පර්ශ වෙනවා අර තුනේම එකතුවක් විදිහට සම්පස්සකාය. මේ සම්පස්සකාය අපි තුල ක්‍රියාත්මක වුණාම පින්නතුනි අපි හිතන්නේ වර්තමාන මොහොතේ අපි මල්වලට තිබ්බ කැමැත්තයි විතරයි මේ ස්පර්ශ වුණේ කියලා නෑ පින්නතුනි. අර ඇතුලෙන් එනවනම් තල්ලුවක් කඩන්න කඩන්න හොරෙන් ගන්න කොහොමාරි අරගෙන යන්න ගෙනියන්න හදා ගන්න. අර අනන්ත සංසාරේ අපීවට ප්‍රිය කරපු ගතිය සම්පස්ස වෙනවා. ඒ වගේම අපි අර හොරෙන් අරගෙන හොරකම් කරලා දාහගේ ඇස් වහලා අර ප්‍රතිකාර උපකාර කොහොමාරි සම්‍යක් ප්‍රයෝගයක් යොදලා ඒක අපේ වසඟයට ගන්න කරපු සමස්ත ක්‍රියාවලිය ඇතුළේම තිබු සියලු ගති අර මනෝමය කායේ තිබ්බ සියලු ගතිත් එක්ක අපේ අර වර්තමානයේක ස්පර්ශ වෙනවා. ඇයි අපේ මනෝමය කායේ තියෙනවා මහා කල්ප 91ක කුණු කන්දක් කෙලෙස් පොදියා. ඒ වර්තමාන මොහොතේ ආපු අර ඇහැ අර ඇහෙන් දැක්ක ඒ වෙච්ච ක්‍රියාවලිය හරහා අපේ පණෙන් අර ඇතුලාන්තයත් සමග ඒක ස්පර්ශ වුණාම සංගති ස්පර්ශ වුණාම අන්න අපි තුල ක්‍රියාත්මක වෙනවා අපිත් නොදැන වේදනාකාය. මේ වේදනාව තුන් ආකාරයි. එක්කෝ සුඛ වේදනා ඊළඟට දුක්ඛ වේදනා ඒ වගේම අදුක්කම අසුඛ වේදනා. පින්නතුනේ සුඛ වේදනාවක් කියලා කියන්නේ අපිට යම් රූපයක් දැක්කාම ප්‍රියයි මිහිරි මధుරයි මනෝහරයි ඉෂ්ඨකාන්තයි නම් ඒක බොහොම අපිට ආස කරන දෙයක් නම් අන්න අපට හටගන්නේ සුඛ වේදනාව. ඒ වගේම අපිට අප්‍රියයි අමහිරි අමනාපයි නම් අපිට දැන් අර මල් ගහ නම් බොහොම ප්‍රියයිනේ. ඒ නිසා අපට හටගත්තේ ඇතුලාන්තය තුළ ශාශෝක් මරු කොමාරි කෑල්ලක් කඩා ගන්නනේ. අද මේක ගෙනියනවමයි. එතකොට මේක තියෙන්නේ හොස්පිටල් එකේ යටේ ගෙදරයි විතරයි. කොහෙවත් නෑ කවුරුත් ගාව නැති එකක් අපි ගාව තියෙන ඔය වගේ මහා ජාලාවක් අපි ඇතුලේ සුඛ සෝමනස්ස විදිහට එනවා. මේක මේ අපේ ගෙදර ගේට්ටුව ගාව හැදුවොත් හොඳයි. ඒක එතන හැදුනාම අතනත් හදන්න ඕනේ. ඒ දෙකටම මම දාලා තියෙන ඔය වගේ හදන දැන් කරන දැන් මේ සියල්ල අපි අර ගති පොදී මහා තල්ලුවක් විදිහට එනව ඇතුළට අර පණ ඇවිල්ලා අර කුණු ගතියට පණ ආපුවාම ඒ තුල අපට එන්නේ සුඛ සෝමනස් එකක්. ඕක ඕම නෙවෙයි අපි අප්‍රිය කරන අමහිරි අපේ තරහකාරයෙක් ආවහම අර මිනිස්සයාට කොහොමාරි වචනයක් කියන්න ඩොක්කක් අනින්න කොනිත්තන්න දත කන්න හොඳට බනින්න රිද්දන්න දෙකක් කියන්න ඕකටනේ අපි ඇතුළාන්තේ දඟලන්නේ. ඒ අපි අප්‍රිය කරන කෙනෙක් දැක්කහම. හැබැයි අර අපේ ඉස්සල ගතියාවේ සුඛ සෝමනස්ස වේදනාව. ඒ වගේම දුක්ඛ දෝමනස්ස වෙන්නත් පුළුවන්. ඕක දුක්ඛම අසුඛ වෙන්නත් පුළුවන්.
පින්නතුනි මෙන්න මේ නිසා ඊළඟ ප්‍රතිඵලයේ විදිහට අපට උපදින්නේ එන වේදනාකාය තුන් ආකාරයි. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. මේ නිසා අපට ඊළඟ පියවර විදිහට අපි තුල ගොඩ නැගෙනවා තණ්හාකාය. තණ්හා කියලා කියන්නේම පින්නතුනි තැනක හා වෙනවා කියන එක. අපි තැනක හා වෙන්නේ අර ප්‍රියමීරි මధుර මනාපේවට විතරක් නෙවෙයි, අප්‍රිය මිහිරියේවටත් අර විදිහටම තණ්හා වෙනවා. ඒ වගේම අදුක්කම අසුඛ අර මනින සංසන්දනය කරන දේවල් වලටත් තණ්හා වෙනවා. ඉතින් මෙන්න මේ තණ්හාව නිසා, තණ්හාව කියන්නේ හරියට අර අපේ හිතේ තියෙන මැලියමක් වගේ, ලාටක් වගේ. ඒ තැනට හා වුණාම ඒ තැන කියන්නේ පින්නතුනි අපි හිතන්නකෝ අපි අර මල් ගහ තිබ්බ තැනට හා වෙනවා කියලා විතරක් නෙමෙයි, අනන්ත සංසාරේ අපේ ගති පොදියටත් අපි ඒ මොහොතට තණ්හා වෙනවා. ඒ මල් ගහට විතරක් නෙමෙයි අපි තණ්හා වෙන්නේ, අර සම්පස්සේ හරහා ගොඩනැගෙන ඒ සියලු ගතිවලට අපි තණ්හා වෙනවා. ඒ නිසා එනවා තව ජව අපිට තව ශක්තිය වැඩි වෙලා ඒ තණ්හාව හරහා. මේ තණ්හා වුණාම අපිට ඒක ඕනේ, ඒක නැතුව බෑ. අපිට තණ්හාව නිසා අර අඩුකමක් මදිකමක්මයි අපිට තියෙන්නේ. මේ තණ්හා කාය නිසා හටගන්න අවසාන ප්‍රතිඵලය තමයි පින්නතුනි උපාදානය කියන එක. මොකක්ද තණ්හාව නිසා අපට හටගන්නේ? උපාදානය කියන්නේ අන්න ඒ උපාදානය. අර තණ්හාව අර අපි කිවි චක්කුකාය පටිච්ච වෙනවා සෝතකාය, චක්කුකාය පටිච්ච වෙනවා රූපකායද, උපදිනවා චක්කු විඤ්ඤාණකාය, වේදනාකාය, සම්පස්සකාය, තණ්හාකාය. මේ සියල්ලේම ප්‍රතිඵලයේ විදිහට අපේ ඇතුළාන්තයේ තුල උපාදාන සිතක් සමයි සකස් වෙන්නේ. මේ උපාදානය කියලා කියන්නේ ඔබට හිතෙන්න පුළුවන් හරි අර මල්ලත්ත ගන්නවා කියන එක. හරි, ඒ මල්ලත්ත ගන්න එකත් උපාදානයක් තමයි. කාගෙත් ඇස් වහලා දිනෝදාහක් ඉන්න තැන කොහොමාරි අර අතනින් අර අර තණ්හා වෙලා තමයි අර හැමතැනම ඇවිදිනවා. වොචර්ගෙන් කොහොමද බේරෙන්නේ, එන මිනිස්සුන්ගෙන් කොහොමද බේරෙන්නේ, මේ ඔක්කොම හිතලා 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 අපි අරක කඩාගන්නේ කොහොමද කියලා හිතක් පහල කරගෙන කොහොමාරි අර කෑල්ලක් කඩාගෙන ඇතුළට දාගන්න. හැබැයි මේ මල්ලත්ත විතරක් නෙමේ පින්නතුනි උපාදානය කරගන්නේ. අපි දන්නේ නැති වුණාට අපි උපාදානය කරගන්නවා අනන්ත සංසාරේ තැනකින් තැනක පැලවෙන්න ඕනි අරූපී ගතිය. එනම් මේ උපාදානය කියලා කියන්නේ ඔබට ආදුනික ඔබට නොතේරෙන අරූපී වෙච්ච ගතිය. ප්‍රියසේ ඇලෙන හැම මොහොතකම රාග විදිහට අපි ඒ ගති හදා ගන්නවා. අප්‍රියසේ ගැටෙන හැම මොහොතකම අපි ද්වේෂ විදිහට ඔය ගති හදා ගන්නවා. ප්‍රිය අප්‍රිය අතර මනින සංසන්දනය කරන හැම මොහොතකම අපි මෝහ කියලා ආර ගති හදා ගන්නවා. ඒ හදා ගන්න සියලු ගති ඒවා මනෝමය කාහි තැම්පත් කර ගන්නවා. පින්නතුනි අර අර අපි හදාගත්තේ අපි ගන්න ගියේ අපි හොරකම් කරේ මල්ලිත් වෙන්න පුළුවන්. නමුත් තියෙනවා ඒකේ කෑදරකම, පිරිතකම. අපි දැනගත්තත් නැතත් අපි ඒකට කෑදර වෙලානේ, පෙරේත වෙලානේ, ආස වෙලානේ. එහෙනම් මේ 31 තලේ ප්‍රේත කියන කූඩුව හදන්න ඕනි ගතිය තමයි අපි අර වර්තමාන මොහොත ජනිත කරගන්නේ. එහෙනම් ඔබ දැනගත්තත් නැතත් ඔබ රාගයෙන් කටයුතු කරන අර ප්‍රියසේ ඇලිලා කටයුතු කරන හැම මොහොතකම මේ 31 තලේ කොහේ හරි යන්න ඕනේ. ප්‍රේත, භූත, තිරච්චීන, නිරේ, සතරපායි, බ්‍රහ්ම තලයක, මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභේ දිව්‍ය තල මේ ඕනෑම තැනක යන්න ඕනේ ගතියක් ඔබ හදාගන්න. ඒ වගේම අප්‍රියසේ ගැටෙන හැම තැනකමත් අන්න ඒ විදිහට ඔබ ගතියක් හදාගන්නවා. ප්‍රිය අප්‍රිය අතර මනින තැනත් ඔබ එවැනි ගතියක් හදාගන්නවා. අන්නේ ගති සියල්ල ඔබේ අර නොමරෙන කායේ හෙවත් මනෝමය කායේ තැම්පත් කරගෙන ඒ ගතිවලින් එකක් අවසාන මොහොතේ ඔබ බහුලව පුරුදු පුහුණු කරපු එක ගතියක් අවසාන මොහොතේ චුතිසිත හේවත් අර ගති පටි ගතියක් විදිහට ඇවිල්ලා ඒ ගතියට අදාළ පටිසන්ධියක් ලැබලයි අපි
මේ සංසාරයේ පැවැත්ම පවත්වාගෙන යන්නේ. එහෙනම් අපි ඔබට හිතෙන්න පුළුවන්, අපිට හිතෙන්න පුළුවන් මොනවදනේ අපි මේ චූටි මල්ලිත්තක් නෙගන්නේ, චූටි කෑල්ලක් නේ, ඕකෙ මොකද්ද තියෙන්නේ? විනෝදිනි, ඕක ඇතුලේ තියෙනවා 31 තලේ යන්න ඕනේ එක ගතියක් නිර්මාණය වෙන මූල බීජය. ඔන්න ඕකයි ඔබ නොදන්න රහස. මල් ගහ මැරිලා යාවි, අපිත් මැරිලා යාවි. හැබැයි අපි එදා ඒ මල් ගහ හොරකම් කරනවා කියලා ඒ මොහොතේ ඇති කරගත්ත ඒ සිතුවිල්ල නිසා ජනිත වුණු ඒ ගතිය නොමැරෙන කායේ මනෝමය කායේ අපි කවදාම හරි දවසක ඒ කෙලෙස්සේ කපලා දාන තුරු ඒක විරාජමානව බොහොම අමරණීයව පැලපදියම් වෙලා තියෙන. අන්නේ ඒ ගති මහා ගුණක් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබගේ ආධ්‍යාත්මය තුලත් මේ මොහොතෙත් සක්‍රීයයි, ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පින්නතුනි, මෙන්න මේ ආයතන 6. එතකොට එක ආයතනකින් ක්‍රියාකාරකම් කීයක් සිද්ධ වෙනවද? 6. ආයතන 6ට එකකට 6 බැගින් 6 වරක් 6 36යි. මෙන්න මේක තමයි ඔය සතර සතිපට්ඨාන සූත්‍රයේ කායේ කාය කියලා විග්‍රහ කළේ. මේ නිසා ඔබේ ඇතුළාන්තයේ තුල අර ඒ ආපු ක්‍රියාවේ වේගයේ, වේදනාව ආවේගයේ, චිත්තාවේගයේ අර විඥාන ශක්තිය නිසා ඔබ හදාගත්තේ රාග බීජ, ද්වේෂ බීජ, මෝහ බීජ හේවත් මේ සංසාර පැවැත්මේ ඉන්දනය උපාදානීය ගති. පින්නතුනි, අපි මොහොතකට කල්පනා කරලා බැලුවොත් ඇයි අපි දැන් අපිට ආවනේ වේදනාව, සුඛ වේදනාව? පින්නතුනි, මෙන්න මේ වේදනාව ඇතුලේ තියෙනවා අපට ආස්වාදය. මේ ආස්වාදයට තමයි අපි ලොල් වෙන්නේ. එහෙනම් මේ ආයතන 6 නිසා අපිට අර ඇති වෙන සුඛ දුක්ඛ අදුක්ඛ මාසුකර ප්‍රියසේ හරි අප්‍රිය හරි ප්‍රියා ප්‍රිය අතර හරි අර දෝලණය වෙන අපේ ඒ හිත ක්‍රියාත්මක වෙනවනේ මොහොතට. මේ නිසා අපට තියෙනවා පින්නතුනි ආස්වාදය. අපි දන්නේ නැහැ මේ ආස්වාදය උපාදෝපි වයෝපි කියලා. ඉපදුණු මොහොතේම අර විපරීත වෙලා විපරිණාමයට පත් වෙලා යනවා කියලා අපට තේරුමක් නැහැ. අන්නේ ඒ ඉපදුණු මොහොතේ තියෙන සුඛය සුවය අර සුඛ සෝමනස් එකක් නම් නැවත නැවතත් යලි යලිත් මතුමතුත් ලැබීමේ බලාපොරොත්තු අපේක්ෂාව මත අපි ඒක දිගින් දිගටම අරගෙන ගිහිල්ලා තණ්හාව උපාදානයේ දක්වා අරගෙන යන්නේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් සුඛ සෝමනස් එකක් නම් අපි මේ නැවත නැවතත් යලි යලිත් මතුමතුත් පවත්තන්න හදන්න පුළුවන්. දුක්ඛ දෝමනසයක් කවුරුත් කැමති නෑනේ නැවත නැවතත් යලි යලිත් පවත්තන්න කියලා. ඒකෙන් ඉතින් එහෙම වෙන්නේ නෑනේ කියලා. පින්නතුනි, සුඛ සෝමනස් වල විතරක් නෙමේ ආස්වාදේ තියෙන්නේ. දුක්ඛ දෝමනසෙත් ආස්වාදේ තියෙනවා. දැන් අපි ප්‍රියකරන කෙනෙක් මරුණාම අපි අඬා වැළපි වැළපි හැපි හැපි අයියෝ ගියා දාලා ගියා අම්මා මාව කියලා අර පෙරලි පෙරලි අර පෙට්ටිය ගාව අඬා වැළපෙන්නේ. ඒත් අපට අඬලා අපි කියන්නේ ඇඬුවට පස්සේ දුක තුනී වුණා මගේ. හිත සෑල් වුණා මගේ. ඒකිනුත් ඔබ ආස්වාදයක් ලැබුවා. ඔබ දන්නේ නැති වුණාට එතනක් තියෙනවා ආස්වාදයක්. ඒ වගේම අපි හිතන්නකෝ අපි බොහොම ආදරය කරන කෙනෙක් ඔබව දාලා යනවා. දාලා ගියාම ආපහු අර අපි හිතමුකෝ එයා ආපු SMS ටික ආපහු අරගෙන බලලා එයා එදා මෙහෙම කියලා මෙහෙම කියලා මෙහෙම කියලා කියලා ඉවරලා ඔබ ආපහු බලාගෙන ඒව පේලියට බල බල අදෙමනේ අයියෝ කියලා අවසානේ අඬලා නිමා කරන්නේ. ඒගොල්ලොත් එක්ක අපි හිතමු අපිට මතකයක් තියෙනවා, ෆොටෝ එකක් තියෙනවා කියලා. ඒ ෆොටෝ එක ආපහු අරගෙන ආරවුස්සලා ඒක දිහා බලලා අර ගැලරි එකේ තියෙන ෆොටෝස් ඔක්කොම බලලා බලලා ආපහු අඬලා තැවිලා දුක් වෙන්නේ. ඒක ඇතුළෙත් අපට ආස්වාදයක් තියෙනවා. එහෙනම් ඔබ නොදන්නවා වුණාට සුඛ සෝමනස්ස දේවලුත් ඔබට ආස්වාදයි, දුක්ඛ දෝමනස්ස දේවලුත් ඔබට ආස්වාදයි. එහෙනම් මෙන්න මේ ආස්වාදයේ පින්නතුනි එමක් උගුලා මේ ආස්වාදේ මේ අර සුඛ වේදනාවක් ආවත් දුක්ඛ වේදනාවක් ආවත් ඒ සියල්ල උපාදෝපි වයෝපි පඤ්ඤායති. මේ සියල්ල ඉපදුණු මොහොතේම වැය වෙලා යනවා. මේ ආස්වාදයේ තියෙන එම උගුල තමයි අපිට දකින්න බැරි උනේ. ඒකනේ අර කියන්නේ ආස්වාදය හරියට අපට ඇමට දාපු මාළුවෙක්ට ඇමක් දාපුවාම ඒකට අමුණපු
මාළුවෙක් වගේ මේ පණුව වගේ. මේ පණුවට කොටන්න 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 අපිට රහයි, අපි කොටනවා. අවසානයේ අපි දන්නේ නැහැ අපි මේ මාළුවගේ මාළුවා ඒ පණුවව කාලා කාලා අවසානයේ කොක්කේ මිනිනවා. එනං අපිත් අන්න ඒ වගේ ඒ ආශ්වාදයේ පසුපස අමායන් ඒ වේදනාව ඔස්සේ ගොඩ නැගෙන ආශ්වාදයේ නැවත නැවතත් යලි යලුත් මතු මතුත් අර මගේ සන්තකයේ වසගේ පවත්වන්න නවත්වන්න හදන හැම මොහොතක් මොහොතක් පාසා ඒ ආශ්වාදයේ පසුපස තියෙන උගුලට තමයි අපි අහුවෙන්නේ. ඒ අහුවෙන්නේ පින්නතුනි අපි සංසාරයේ කියන උගුලට. මොකද අපි ඕකෙන් හදාගන්නේ කම බීජයක් හින්දා. මොහොතකට හිතලා බලන්න, ඔබ බත් එක බෙදාගද්දි තියෙන වේදනාවද බත්කට අනද්දි තියෙන්නේ? ඒ වේදනාවද ඔබේ බත්කට කටට ගද්දි තියෙන්නේ? ඒ වේදනාවද ඕක ඔය කට ඇතුලේ හපද්දි තියෙන්නේ? ඒ වේදනාවද ඔබට ඕක ඇතුළට යද්දි තියෙන්නේ? කුසට යන මොහොතේ තියෙන්නේ? ඕක එළියට යද්දි තියෙන්නේ? ඒ වේදනාවද නෑ, මොහොතක් මොහොතක් පාසා විපරිණාමයට පත් වෙනවා මේ අපේ ඇතුළාන්තය තුළ මේ ක්‍රියාත්මක වෙන මේ වේදනාව. මේ සියලු දේවල් විපරිණාමයට පත් වෙනවා. ඒ වගේම අපි හිතුවොත් ඒ බක්කට හපද්දි තියෙන්නේ එක රසක්, ඒක කටට ගද්දි තියෙන්නේ එක රසක්, ඒක හපද්දි තියෙන්නේ එක රසක්, ඒක ඇතුළට යද්දි තියෙන්නේ තව රසක්. හැබැයි මේ සියලු රස කෙලි මේ අඟල් තුන ඇතුළේ විතරනේ. ඇතුළට ගියාට පස්සේ වෙන එකක්. නමුත් පින්නතුනි අපි මෙන්න මේ ඇමට උගුලට අහුවෙලා කොච්චරක්නම් ගති හදා ගන්නවද? මේ ඇසට කනට නාසයට දිවට කයට මනට කියන ආයතන හයේ තියෙන මේ ආයතික ස්වභාවයට අහුවෙලා කොච්චරක්නම් මේ සංසාර ගමන යන්න ඕන ඉන්ධනය අපි නිර්මාණය කර ගන්නවාද කියලා ඔබ මොහොතක් හිතලා බලන්න. පින්වතුනි මෙන්න මේ ක්‍රියාවලියටයි බුදුපියාණන් වහන්සේ කායේ කාය කියලා කිව්වේ. මේ කායේ කාය ක්‍රියාවලිය නිසා ඔබේ මේ ආයතන හයක මේ ඇසකන නාසයේ දිවකය මන කියන දේවල් ක්‍රියාත්මක වෙන්නේ ආයතන විදිහට. එතකොට දැන් ඔබ මේ සිරිසත් ධර්මයක් ශ්‍රවණය නොකර මෙතෙක් කාලයක් ධර්මයක් ශ්‍රවණය නොකර සිටියානම් යමේ ඔබ සියලු දෙනාගේ ඔය ඇසකන නාසයේ දිවකය මන කියන සියලු ඔය ආයතන හයම ඔබ ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස් නිර්මාණය කරන ආකාරයට. එනම් ඔබ දැන් මේ සිරි සද්ධර්මයක් ශ්‍රවණය කරනවා කියලාම තේරුම් ගන්නේ මේ ආයතික ක්‍රියාවලිය භංග කරලා දාන හැටි, මේක සුණු විසුණු කරලා දාන හැටි. මෙන්න මේ ආයතික ක්‍රියාවලිය ඔස්සේ ගමන් කරන මේ සංසාර පැවැත්ම හෙවත් සංසාර රිය ගමනට නවත්වලා තිත දබන හැටි. එනම් ඔබ තුල ක්‍රියාත්මක වෙන කෙලෙස් කොහොමද නිර්මාණය වෙන්නේ, ඒව කපන්නේ කොහොමද, ඒව නූපදවායිනේ කොහොමද? මෙන්න මේ ක්‍රියාවලිය තමයි ඔබ මේ සිරිසත් ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා තේරුම් ගන්න. පින්නතුනි ඔබ නොදන්නවා වුණාට ඔබ ඔබේ ප්‍රථම බුද්ධ ඥානය වෙන්නේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. ඒක බුදු කෙනෙක් දේශනා කරන්නේ යමක් ආවට ගියාට නෙවෙයි. එන ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක ඇතුලේ ඔබගේ කෙලෙස් වලින් සම්මා දිට්ඨියට පත් වෙන්නට අවශ්‍ය වෙන. ඒ කියන්නේ ඔබට සෝතාපට්ටි ඵලයට අවශ්‍ය පත් වෙන්නට අවශ්‍යයි නම් යමෙක්ට අන්න ඒ සෝතාපට්ටි ඵලයේ කරා යන්නා වූ මූලික කෙලෙස් වල බිඳ වැටීම සිද්ධ වෙන්නේ පින්නතුනි ඔබ ඔය බණ අහන මොහොතේ. ඒකයි උන්වහන්සේ බොහොම ලස්සනට කිව්වේ තං සුනාත සාදුකං මනසිකරෝත බාරිස්සාමි කියලා. එහෙනම් ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම මොහොතකම ඔබ ඔබේ කෙලෙස් කෙලෙස් හැටියට දකිනා හැම මොහොතකම ඒ කෙලෙස් ඔබ තුලින් පජානාතිලා ඔබ තුලින් දැන දෙකගෙන අනේ මේකත් කෙලෙසයක් නේ කියලා දකින එක තුලත් පින්වතුනි යම් කිසි කෙලෙස් කොටසක් ඔබ නොදන්නවා වුණාට ධර්ම ශ්‍රවණයනුත් යම් කිසි කෙලෙස් කොටසක් ප්‍රහාණය වෙනවා. එහෙනම් ඔබගේ සම්මා දිට්ඨියට අදාළ සම්මා දිට්ඨියට පත්වීමට අදාළ මූලික අඩිතාලම වෙච්ච සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානං බුද්ධ ඥානං කියලා ඒ බුද්ධ ඥානේ
සෝත මේ අවධානයෙන් අහන්න මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළ ලැබෙන බුද්ධඥානය තුළ දීලතියෙන්නෙත් ඔබට අර දැක්ම දිට්ටිය ඔබගේ කැඩිල බිඳල යන්න මේ ධර්මය ශ්‍රවණය කරපුහම්. එන ඔබ තේරුම් ගන්න ඕනි ඔබ මේ දින හතපුරාවට ශ්‍රවණය කරන මේ ධර්මයේ ශ්‍රවණය කරනවා දැන් කෙනෙක්ට ඇහෙන්න පුළුවන් කෙනෙක් අහන්න පුළුවන්. නමුත් පින්නතුනි මේ මනසහ අර කන කියන දිත්වේ ඒකාග්‍රතාවයකින් යුතුව බොහොම ඔබ අර අපි කියන්නේ නානා රස ඔස්සේ දුවන ඔබේ හිත ඒක රසයකට අරගෙන ඔබ ධර්මය ශ්‍රවණය කරනවා කියන එක ඇතුලේ ඔබගේ බොහෝ කෙලෙස් ප්‍රමාණයක් ඔබ නොදන්නවා වුණාට ඔබ තුලින් බැහැර වෙනවා. ඒ නිසා ඒට අදාළ අඩිතාලමයි මේ දින හතේ ඔබ වෙනුවෙන් මේ ගොඩනැගෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාට මේ ධර්මය වෙනදාටත් වඩා හොඳින් ශ්‍රවණය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. එතකොට පින්නතුනි එහෙනම් දැන් ඔබට ඔබ දන්නවා මේ ධර්මයේ ශ්‍රවණය කරද්දි මේ මාර්ග චර්යාව ගැන කියලා දෙද්දි කොටසක් කෙලස් ප්‍රහාණය වෙන බව. දැන් ඔබට තියෙන්නේ ඔබේ මේ ධර්මය මෙතෙක් නොඇසු අය ළඟ තියෙන්නේ මොකක්ද මේ ස්වරූපය? ආයතික ස්වරූපයක්. ඒ කියන්නේ ආයතන විදිහට තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. පින්නතුනි දැන් අපි මේ ධර්මය අහන්න ගන්න අපි ඇස කන දිව කය මන කියන ආයතන හය ඉන්ද්‍රියයන් බවට පත් වෙනවා. ඒවා හරියට පෙරහංකඩ වගේ පෙරහංකඩයක් දැම්මාම හැමදේම ඇතුළට ගන්නවද? නැහැ. කුණු කිලිටි කෙලෙස් අයින් කරනවා. නිවෙන මිදෙන යහපත් දේ ගන්නවා. පින්නතුනි මෙන්න මේ ඇස කන නාසය දිව කය මන කියන ආයතන හය ඉන්ද්‍රිය වෙන හැම මොහොතකම විශේෂයෙන්ම මේ මන ඉන්ද්‍රිය මේ මනස ඉන්ද්‍රියක් බවට පත්වෙන හැම මොහොතකම අපි තුල තවත් ඉන්ද්‍රිය පහ ගොඩනැගෙනවා. බලගෙන වෙනවා. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මේවම තමයි සීක බල කියලා කියන්නේ. කෙලෙස් කපන පුද්ගලයෙක් තුල ක්‍රියාත්මක වන්නා වූ බල. දැන් ඔබ තුල අර මනින්ද්‍රිය ක්‍රියාත්මක වීමත් එක්ක දැන් ඔබ තුල අලුතෙන් ඉන්ද්‍රිය ගොඩ නැගෙනවා. මොනවද? සද්ධා ඉන්ද්‍රිය. පින්නතුනේ සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ ඔබට මෙච්චර කාලයක් අර භක්තියෙන් ඇදුවා නම් යම අන්නේ ඇදහිල්ල භක්තිය ඒ සියල්ල ඔබ තුලින් බිඳිලා යනවා. ඔබ තුල සතර සෝතාපට්ටි අංග ක්‍රියාත්මක වෙන්න ගන්නේ අර සද්ධා ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් එක්ක. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. ඔබ දැන් ඔබේ පැත්තට හැරිලා බලන්න ඔබ තුල මොන මොන ඉන්ද්‍රියන් සහ බල ධර්මයන් ක්‍රියාත්මකයිද කියලා. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ සද්ධා ඉන්ද්‍රිය අපි තුල ගොඩනැගෙද්දී අපිට ඒ සද්ධා ඉන්ද්‍රිය නිසා තව බල හතරක් අපේ ඇතුළාන්තය තුල ක්‍රියාත්මක වෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. පරම පවිත්‍ර සිරි සද්ධර්මය ලැබෙනවා. යෝනිසෝ මනසීකරණ ශක්තිය ලැබෙනවා. මේ ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කරනවා කියන සතර සෝතාපට්ටි අංග අපි තුල ක්‍රියාත්මක වෙන්නේ සද්ධා ඉන්ද්‍රිය අපි තුල බලගැන්විලා නම් විතරයි. ඒකට ආව ඒක නිසා අපට ලැබෙන හුදු වරප්‍රසාදයක් තමයි මේ සතර සෝතාපට්ටි අංග කියන්නේ. එහෙනම් ඔබටත් මේ දින හත පුරාවට ඇහෙන්නේ ඔබ ආශ්‍රය නිශ්‍රය කරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඔබට ලැබෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයක්. ඔබ අහන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය. මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඔබ කටයුතු කරන්නේ යෝනිසෝ මනසිකාරේ. ඒ නිසා ඔබ හැසිරෙන්නේ මේ ධම්මානුධම්ම පටිපදාවේ. එහෙනම් ඔබ තුල සද්ධා ඉන්ද්‍රිය බල ගැන්වෙද්දී ඔබේ අර සද්ධා බල හතරකුත් අන්න සෝතාපට්ටි අංග විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔය සියල්ලම පින්වතුනි අපි සකදාගාමි අනාගාමි අරහත් කියන සියලු සතර මඟ සතර ඵල තුලදීම අපට
ඔය සියල්ල සිද්ධ වෙනවා. දැන් අර සද්ධා ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීමට ක්‍රියාත්මක වීම නිසා එහි ප්‍රතිඵලයක් විදිහට අපේ ඇතුළාන්තයේ තුල විරිය ඉන්ද්‍රිය ගොඩ නැගෙනවා. විරිය ඉන්ද්‍රිය විරිය, මේ රිය ගමන අරිය කරන්නට. දැන් අපි මේ යන්නේ රිය ගමන, සංසාර රිය ගමන. හැබැයි අපි මේ රිය ගමන අත්හරිනවා නම් මේ කම්ම බීජ හදන වැඩේ, අපි මේ කෙලෙස් නිෂ්පාදනය කරගෙන යන ක්‍රියාවලිය නවත්වනවා නම් අන්න රිය ගමන අරිය කරනවා. එහෙනම් රිය ගමන අරිය කරන්ඩ අපි තුල මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? විරිය ඉන්ද්‍රිය. එහෙනම් විරිය ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් සමග අපිට තිබ්බනම් අර කුසීත බව, කම්මැලිකමක්, කෙලෙස් කපන්ඩ මෙච්චර කාලයක් ඔබ කම්මැලිව හිටියා නම් ඔබ නොදැක කෙලෙසුත් දකින්නවා කපන්ඩ හිතෙන්නේ නැහැ. එවැනි ස්වභාවයක් තිබ්බනම් ඒ අන්නේ ස්වභාවය ඔබ තුලින් දුරු වෙනවා. ඒ නිසා ඔබට අර කුසලම් පජානාති, කුසලංච පජානාති, අකුසලංච පජානාති, කුසල මූලංච පජානාති, අකුසල මූලංච පජානාති. ඒ කියන්නේ ඔබට අර නූපන් අකුසල් නූපදවා ඉන්නටත්, උපන් අකුසල් දුරු කරන්නටත්, උපන් කුසල් පවද්දති කරන්නටත්, නූපන් කුසල් උපදවා ගන්නටත් ඡන්ද චිත්ත විරිය විමර්ශා ඇති වෙනවා. ඒ කියන්නේ දැන් ඔබට අපි හිතන්නකෝ, අපි අර උදාහරණෙම අපි අර අපිට හිතෙනවා අර මල්ලිත කඩන්න, ඔන්න ඕක අකුසලයක්, අකුසල සිතක්. දැන් ඔබට තේරුම් ගන්නවා මේ එන්නේ අකුසල සිතක් කියලා. තේරුම් අරගෙන අන්න උපන් අකුසලයේ ඔබ මොකද කරන්නේ? දුරු කරන්න කටයුතු කරනවා. ඒ නිසා ඔබට ජනිත වෙන්නේ මොකද්ද? කුසලයයි වඩති වෙන්නේ. ඒ නිසා ඒ කුසලේ වර්ධනය කරගන්න ඔබ අර මේ මාර්ගයේ හැසිරෙන්න, අර සතර කමඨහන් කරන්න, මේ ක්‍රියන වැඩපිළිවෙල ඔබ තුලින් අර ආපු කෙලෙසේ ප්‍රහාණය කරන්න වැඩ කටයුතු කරනවා. ඕකම අපි හිතමු කෙනෙක්ට බණින්න අපට හිතට ආවා. ඔබේ ඒ මොහොතේ මොකක්ද වෙන්නේ? මෙතෙක් නූපන් අකුසලයක් ඔන්න ඔබට එනවා බී වෙන්න. දැන් ඔබ බණිනවා. ආන් එතකොටම ඔබට තේරුණා අකුසලයක් ඉපදුනා. එහෙනම් ඒක අයින් කරන්න ඔබ ආන්න ධම්මානුදම අනුසති වඩන් අනුසති කරන්න ගන්න. එතකොට ඔබ අන්න මෙතෙක් නූපන් කුසලයක උපදවා ගන්න. ඒක නැවත නැවතත් වඩ්ඩති පවඩ්ඩති කරන හැම වෙලාවකම ඒ කුණු සලා හැර අත්හැරින එක බොහොම අදි විදියට අභි විදියට ඔබේ ඇතුළාන්තය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ලට ඡන්ද චිත්ත විරිය විමර්ශා. මොකද පින්නතුනි ඡන්ද කියන්නේ? කැමැත්ත. මේ කැමැත්ත නිසා තමයි පින්නතුනි අපි මේ සංසාරේ මේ තරම් කාලයක් ඇලුනේ. ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න, අපි අපේ තරහකාරයට වෛරක්කාරයට එකට එක කීවේ කැමැත්තෙන් නෙවෙයිද? අපි අර ප්‍රාණඝාතයේ අකුසලයේ යෙදුනේ කැමැත්තෙන් නෙවෙයිද? රස තෘෂ්ණාවෙන්, රස මජරියෙන් පරපණ නසලා ඒක කටේ දාගන්න අපි කරපු එක ඇතුලේ තිබ්බ කැමැත්තක් නෙවෙයිද? පරුසා වාච, පිසුනා වාච, සම්පප්පලාප, කාම මිච්ඡාචාර මේ දස අකුසලෙම අදී අනුන් සතුදී පැහැරගද්දී අපි තුල තිබ්බ මේ සියල්ලටම කැමැත්තක්. එහෙනම් අපි මේ සංසාර ගමන ආවේ ඡන්දයෙන්, එම නැත්නම් කැමැත්තෙන්. එහෙනම් කැමැත්තෙන් ආපු මේ ගමන අපි දැන් කැමැත්තෙන්ම නවත්තන්නට අඩිතාලම දානවා. අර අකුසලයේ දුරු කරලා නූපන්නේව නූපදවාමි ඉඳලා උපන්නේව උපන් කුසලයේ වඩති කරලා අන්න ඔබ ඡන්දයෙන් දැන් මේ සංසාර දුක නවත්තන වැඩපිළිවෙලට ක්‍රියාත්මක වෙන නිසා ඔබේ තුල ඡන්ද, ඒ කැමැත්ත නිසා ඔබට ආйти වෙන්නේ චිත්ත විරිය මෙරිය ගමන ආරිය කරන්න යම් කිසි ශක්තියක් ඔබ තුල ජනිත වෙනවා. විමර්ශන විමර්ශනශීලී ශක්තිය ඔබ තුල, යමක් විනිවිද දකින්නට තියෙන ශක්තිය, මේ සියල්ල ඔබ තුල අර විඥානන ශක්තිය ඔබ තුල ගොඩ නැගෙන. එහෙනම් විරිය ඉන්ද්‍රිය ගොඩ නැගෙද්දී ඒ විරිය බල හතරක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ ඡන්ද චිත්ත විරිය විමර්ශා තමයි ඔබ වරහත්වේ කරා අරගෙන යන්නේ. අර ඡන්දා දෝසා භය මෝහා කිව්වර දේවල් තමයි ඔබව සතර අගතියට අරගෙන යන්නේ. කියන්නේ සතර ඉර්ධිපාද තමයි ඔබ තුල විරිය ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙද්දී සතර ඉර්ධිපාද සහ සතර සම්මප්පදාන විරිය තමයි ඔබ තුල විරිය ඉන්ද්‍රිය වැඩෙද්දී වැඩෙන්නේ. සති ඉන්ද්‍රිය.
පින්නතුනේ ඔබ තුළ ඊළඟට ඊළඟ ප්‍රතිඵලයේ විදිහට වැඩෙන සතියින්ද්‍රිය. සති කියලා කියන්නේ මාගදී බුද්ධ භාෂිතේ හේතුඵල දහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා. යමකන දැන් ඔබ වචනයක් කතා කරන්න යද්දි ඔබට හිතන්න පුළුවන් නම් මම මේ කතා කරන වචනෙන් මමත් කිලිටි වෙනවා, මේක අහගෙන ඉන්න යාගේ හිතටත් වේගයක් වේදනාවක් ආවේගයක් එනවා. එහෙනම් මම මේ වචනේ කතා නොකළ යුතුයි කියලා ඔබට හිතලා ඒ වැරදි වචනේ කතා නොකර ඉන්න පුළුවන් නම් අන්න ඔබ හේතුඵල දහමට බහා ගලපා බැලුවා, ණය විනයට සසඳා බැලුවා. එහෙම නොකරන වෙලාවට ඔබ අසති ඔබේ කටට ආව ඕන එක කොහේ කියලා දානවා. ඔබට හොඳද බලන්නෙත් නෑ, අනික් කෙනාගේ හිත රිදෙනවද, මේ නිසා මොකක් වෙනවාද කියලා ඔබ මේ විශ්වයට හොඳද මේ කිසිවක් ඔබ බලන්නේ නෑ. කටට ආවක ඔහේ අර අපි කියන්නේ ඔහේ අර කියලා දැම්මා කියලා දානවා. ඒ නිසා ඔබ එයාගේත් හිත රිද්දවලා මේ සබහා දහමත් ක්‍රීටි කරලා ණය වෙනවා. එහෙනම් ඔබ තුල සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙද්දී ඒ කියන්නේ ඔබට පුළුවන් වෙනවා සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා නම් හේතුඵල දාමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා. නාර ඔබ කරන කියන ඒ කියන්නේ සිතන සිතුවිල්ල ක්‍රියාත්මක කරන වචනය ඒ කියන්නේ කියන වචනය ඔබේ ක්‍රියාව කියන මේ තුනම ඔබ ඒ කරන කතාව ක්‍රියාව වචනයේ මේ සියලු දේවල් ඔබට නිසා ඔබට උරුම වෙන ඵලය බලලා ඒ නිසා ඔබ ණය වෙනවා නම් ඒ මිදිර නිදහස් වෙන්න ඔබ කටයුතු කරනවා. ඒ නිසා තමයි පින්නතුනි අර දැන් බිහි වෙන්නට එන්නේ මොකද්ද? අර ආයතන හය නිසා කායේ කාය නේද? ක්‍රියාවේ ඔබේ අර ඇස කන නාසය දිවකය මනත් එක්ක මොකද්ද ඔබ තුල ක්‍රියාත්මක වෙන්නාවේ? කායේ කාය චක්කු කාය රූප කායට පටිච්ච වෙලා මේ ක්‍රියාත්මක වෙන්නාවේ කායේ කාය. මෙන්න මේ කායේ කාය නූපදවා ඉන්න ඔබට හැකි වෙන්නේ සති ඉන්ද්‍රිය ඔබ තුල ක්‍රියාත්මක වෙදී. ඔකට කියනවා සතර සතිපට්ඨානේ වැඩෙනවා කියලා. ඒ කියන්නේ යමේ කායේ කාය අනුපස්සී විහෙරති වෙනවා. වේදනාසු වේදනා නුපස්සී විහෙරති වෙනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති වෙනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති වෙනවා. ඒ කියන්නේ ඔබට ඔබේ අර ක්‍රියාවේ වේගයේ වේදනාව ආවේගයේ නිසා ඔබ තුලින් එන්නේ අකුසලයක් කියලා තේරුණාම ඔබ අන්නේ ඒක හේතුඵල ධර්මයට බහා ගලපලා ණය විනයට සසඳලා බලලා. අනු කියලා කියන්නේ මේ වර්තමාන මොහොතේ. පස්සී කියලා කියන්නේ ප්‍රහාණය කරනවා. විහෙරති එකෙන් ඒ වැරදි දෙයින් අයින් වෙලා ඒක ක්‍රියාත්මක නොකර ඉන්නවා නම් අන්න ඔබ අනුපස්සී විහෙරති වෙන මොහොත. අන්නේ පුද්ගලයා අර සතර කමඨහන් වඩනවා. අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩනවා. එහෙනම් ඔබ සතර සතිපට්ඨානේ පිළිහිලා කටයුතු කරනවා කියලා කියන්නේ ඔබේ සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙද්දී. කායේ කාය අනුපස්සී වෙනවා. ඒ නිසාම ඔබේ දැන් අර ක්‍රියාවේ වේගයේ වේදනාවෙන්ද ඔබට එන්නේ නැහනේ. ඒ නිසා වේදනාව සු පිරිසිදු වෙනවා. වේදනා සු වේදනානුපස්සී විහෙරති වෙනවා. ඒ වගේම හිතත් බොහොම පිරිසිදු වෙනවා. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ඔබේ පූර්ණේ වෙනවා. ඒ ඔබේ සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙද්දී ඊළඟට ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ දැන් සති ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන ඔබ තුල නානා රස ඔස්සේ දුවපු ඔබේ මේ ආයතන 6 එක රසයකට අරගෙන ඒක රසට කරගෙන ඔබ තුල ක්‍රියාත්මක වෙනවා සමාධි ඉන්ද්‍රිය බලගැන්වෙනවා. ඒ සමාධි ඉන්ද්‍රිය බලගැන්වෙද්දී ඔබට සමාධි බල හතරකුත් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන අර අරිය ධ්‍යාන විදියට සමාධි බල හතරකුත් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. පින්නතුනි ඒ දේවල් රිය ගමන අරිය කරන්නමයි උපකාර වෙන්නේ. සමුදය නිරෝධ කරන්නමයි උපකාර වෙන්නේ. කෙලෙස් නසන්නමයි ඔබට උපකාර වෙන්නේ. ඒවා අර විවිච්ඡේව පාපේහි අකුසල ධම්මේහි අර අකුසල් සිතුවිලි වලින් බැහැර වෙච්ච ඔබේ ඔබට මේ කෙලෙස් කපන්නට හයියක් ශක්තියක් බලයක් ජවයක් දෙන දේවල් මිසක් වැරදි දෙයක් නෙවෙයි ඒක. ඊළඟට ඔබ තුල ඒ සමාධි ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් සමගම සමාධි බල තමයි අර හතරක් ඔබට ලැබුණේ. ඊළඟට ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඔබ තුල බල ගැන්වෙනවා. පඤ්ඤා ඉන්ද්‍රිය බල ගැන්වීමත් එක්ක ඔබට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, නිරෝධගාමිනී පටිපදාය ඥානං, චතු අරිය සත්‍ය
ඔබ ඔබතුලින් විනිවිද දැකලා මේ සමුදේ නිරෝධය කරනවා කියන වැඩපිළිවෙල ඔබම කරගෙන යන්න. මොකද සමුදේ නිරෝධය කියලා කිව්වේ දැන් ඔන්න අලුත් වචනයක්නේ. දැන් ඔබ කායේ කාය දන්නවා. කායේ කාය කියන එකම තමයි පින්නතුනි ඔබ සමුදේ නිරෝධය කියලා තවත් විදිහකට විග්‍රහ කළේ. ඒ කියන්නේ මේ සංසාරයට සම්බන්ධ වෙන යමක් අපි තුලින් ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒක සමුදේ වෙන මොහොතක්. ඒක අපි නිරෝධ කරනවා නම් ඒ රෝධ ගහන එක නවත්තනවා නම් අන්න සමුදේ නිරෝධය කරා. ඔය කායේ කාය ක්‍රියාත්මක වෙලා යන මොහොතම තමයි පින්නතුනි සංකාර කරන මොහොතක් කියලා කිව්වේ. ඒක නවත්වනවා කියන එකම තමයි මේ ධර්ම මාර්ගය යනවා සතර කමඨහං කරනවා මෙන්න මේක. එතකොට මේ කායේ කාය නූපදවා ඉන්නවා කිව්වත් අනුසය නූපදවා ඉන්නවා කිව්වත් සමුදය නිරෝධය කරනවා කියලා කිව්වත් සංඛාර නොකර ඉන්නවා කියලා කිව්වත් ඔබ ඒවා එනේන මොහොතට අර එත්තේ සං උපජ්ජමානා උපජ්ජති එත්තේ සං පහියමානා පහියති විදිහට ඒ සමුදේ නිරෝධය කරනවා කියන කාර්ය මේ සතර කමඨහන් වඩනවා කියලා කිව්වා. මේ සියල්ල ඇතුලේ තියෙන්නේ එකම ධර්මතාවයක්. විවිධ වචනවලින් ඒ ඒ අයගේ ප්‍රඥාවට ගෝචර වෙන පරිදි බුදු පියාණන් වහන්සේ ඒ තැන්වලදී මේ පරියප්පේ දේශනා කළ තියෙන ආකාරය තමයි ඔය තියෙන්නේ. එක එකනට ගෝචර වෙයි. ඉතින් අන්න ඔබ තුල ප්‍රඥා ඉන්ද්‍රිය බලගැන්වෙද්දී ඔබ තුල අර සමුදේ නිරෝධය කරන වැඩපිළිවෙල ඔබටත් කරගෙන යන්නට හැකි වෙනවා. මේ අවසාන ප්‍රතිඵලයේ මෙච්චර කාලයක් සංසාරයි කියලා හිතාගෙන හිටපු ඔබ ඒ සං අසාර නෑ අර සාර නෑ අසාරයි කියලා දැනගෙන සං මා දිට්ඨියට පත් වෙනවා. ඒ කියන්නේ ඔබ කෙලස් කෙලස් විදිහට දකිනවා. කෙලස් උදුරා දැමිය යුතු යුගුල්ලලා දාන්න ඕන කියලා ඔබ දකිනවා. ඒකට මාර්ගයක් තියෙනවා කියලා දකිනවා. මේ මාර්ගය අනුගමනය කළ යුතුයි කළ හැකියි කියලා ඔබම තේරුම් අරගෙන අර ඡන්දේ කැමැත්තෙන් ඔබේ හිතේ වර්තමාන මොහොතක් මොහොතක් පාසා ගොඩනැගෙන ක්‍රියාත්මක වෙන මේ සියලු කෙලෙස් ඔබ නූපදවායින්ද කටයුතු කරනවා. එහෙනම් පින්වතුනි ඔය ප්‍රථම වතාවට යමෙක් සම්මා දිට්ඨියට පත් වෙන්නට එහෙනම් උදව් වෙන්නේ උපකාර වෙන්නේ මොකද්ද? සද්ධම්ම ශ්‍රවණි. ඔබ අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුදු අම්මෝ මේක නම් මේ මොකද්ද කිව්වේ? සද්දා ඉන්ද්‍රිය වැඩෙනවලු, විරිය ඉන්ද්‍රිය වැඩෙනවලු, සති ඉන්ද්‍රිය වැඩෙනවලු සමා මේවා වඩාගෙන නම් අපිට සෝතාපට්ටි ඵලයට වෙන්න බෑ කියලා මේ කතාව ඇහුවම ඔබට හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි මම ඔබට මේ ධර්මතාවයෙන් විග්‍රහ කරන්න උත්සාහ කරේ ඔබ දැනගත්තත් නොදැනගත්තත් මේ දින ඇතුළත හත ඇතුළත ඔබේ ආධ්‍යාත්මයේ සිදුවන විපර්යාසයයි. ඔබ දැනගත්තත් නොදැනගත්තත් ඔබ හරියට මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඔබ තුල එහෙව් ක්‍රියාවලියක් ඔබේ ආධ්‍යාත්මය තුල සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ධර්මතාවයයි ওই වචන වලින් මම විග්‍රහ කළ පෙන්නේ. ඒක ඔබට කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. ඔබ සත් ධර්මයේ ශ්‍රවණය කරන හැම මොහොතකම ඔබ අර මම කිව්වේ කෙලෙස් කොටසක් ප්‍රහාණය වෙන්නේ මේ ධර්ම ශ්‍රවණයෙන් කියලා ඔබේ සද්ධා ඉන්ද්‍රිය මතුවෙන්නේ මේ ධර්ම ශ්‍රවණය ඇතුළේ. එහෙනම් ඔබ කළ යුත්තේ කුමක්ද? ප්‍රථමවත් දෙවනුවත් තෙවනුවත් මේ සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමයි කළ යුත්තේ කියන පණිවිඩයයි මට මේකෙන් දෙන්න ඕන උනේ. ඒ තුලයි ඔබේ මූලික අඩිතාලමට අවශ්‍ය සියලු ප්‍රහාණයන්ට අඩිතාලම වැටෙන්නේ. දැන් මෙන්න මෙහිම කෙලස් කපාගෙන යන ගමනේ දැන් ඔබට ඔය කිව්ව එක වචනයක් ගැනවත් දැන් බය වෙන්න අවශ්‍ය නැහැ. බයක් තිබ්බනම් ඒ බයත් අයින් කරන්න ඔබට කරන්න තියෙන්නේ එක දෙයයි. බණ අහන එක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් ඔබ සෝතාපට්ටි ඵලයට පත් වෙන්න නම් කල යුත්තේ ධර්මයේ ශ්‍රවණය කිරීම, ඇසූ ධර්මය ප්‍රායෝගිකව භාවිතයට ගැනීම, ඒ සඳහා ලැබෙන අතුරු ප්‍රතිඵලයක් තමයි මඟඵල කියන්නේ. ඔව් සද්ධා ඉන්ද්‍රිය මත වෙන්න අනිවාර්යෙන් බණ අහන එක තමයි කියන්නේ. හරි. ඊළඟට පින්නතුනි දැන් මේ කෙලෙස් දැන් ඔබට දැන් මේ කෙලෙස් ගැන යම් ආකාරයක තේරුමක් ඇති. පින්නතුනි දැන් මේ පළවෙනි වතාවට ඇවිල්ලා
මේ ධර්මයක් හොඳින් අහලා මේ කෙලෙස් කපන පියවර අනුගමනය කර කර ඉන්න පිරිසකුත් මේකට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට ඇවිල්ලා ඉන්නවා. ඒ ඒගේ හිතේ ඇතුලේ යම්කිසි ක්‍රියාවලියක් මේ වෙද්දි වෙනවා. සමහර අයට පින්නතුනි දැන් එන ඔබට බොහොම හොඳට පැහැදිලියි ඔබ මේ 31 තලයේ ඔබ හරක් ගන්න මොනවා නිසාද? ඔබ දැනගත්තත් නොදැනගත්තත් ඔබේ මාධ්‍යත්මය තුල හටගන්න කෙලෙස් නිසා. ඕවා ඔබ බොහොම උජාරුවෙන් පරිහරණය කරනවා. ඒවා පරිහරණය කරන මොහොත පිළිබඳව දැන ගැනීමයි මේ සිරිසද්ධර්මයේ ශ්‍රවණය කරලා ඔබ තේරුම් ගන්න. ඒ මොහොතට ඒවා නූපදවා සිටීමටයි මේ වෑයම සියලු ප්‍රයත්නයන්. එතකොට පින්වතුනි මේ බණ ප්‍රථම වතාවට අහලා gedara ගිහිල්ලා මේ සමුදේ නිරෝධ කරනවා කියලා වැඩපිළිවෙල කර කර හිටපු පිරිසකුත් මේ බණ අහන්න ඇවිල්ලා තිනවා. එතකොට ආදුනික වගේම යම් ආකාරයක පරිණතියක් තියෙන අයත් ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ අයට මේ සමහර අය පින්නතුනි මේ කෙලෙස් දැක්කම ඔන්න ඒගොල්ලෝ හිතන දෙයක් මම මේ ඔබව ඔබ කෙලෙස් වලට මුලා වෙන තැන් ටිකක් මම මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ ඊළඟට. මොකද ඔබට ධර්ම මාර්ගය යනවා නම් ඔබත් මේ දේවල් තේරුම් ගත යුතුමයි. පින්නතුනි සමහර අය හිතනවා අද මට එක කෙලෙසයක්වත් ආවේ නැහැ. ෂෝ නියමයි මරු කියලා. පින්නතුනි ඕකෙ දෙපැත්තක් තියෙනවා. එකක් ඔබ කෙලෙස් එන එක දැක්කේ නෑ. එකක් ඇත්තටම හේතුව කෙලෙස් එන එක දැක්කේ නෑ තමයි ඉතින්. කෙලෙස් නූපදිමානවන් ගොඩක් ඔබ හිතනවා හොඳයි කියලා. නමුත් පින්නතුනි මොකක්ද මේ ධර්මචාරිකාවේ අපිට තියෙන තේමා පාඩේ සමුදේ නිරෝධය. එතකොට අපි මේ යන්නේ සමුදේ නිරෝධය මත යන ගමනක් නම් සමුදය වෙන තැනකයි අපි නිරෝධ කරන්නේ. එහෙනම් ඔබට කෙලෙස් හමු වෙන තැනදී කෙලෙස් කපා දැමීම තුලයි ඔබේ මාර්ගචර්යාව පූර්ණේ වෙන්නේ. එතනින් මට කියන්න ඕනේ උනේ ඔබට ඔබ මේ කෙලෙස් වලට කිසිසේත්ම බය විය යුතු නැහැ. ඔබට එන කෙලෙස් එන මොහොත දකින හැම මොහොතකම ඒ මොහොත ඔබ ඔබ තුලින් පජානාති. ඔබ තුලින් ඔබේ ඇතුළාන්තයේ ක්‍රියාවලිය දැකලා ඒ මොහොතේ අර සමුදේ නිරෝධය කරන්න අසුභානුස්සති මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති කියන සතර කමඨාන් වැඩිම තුලමයි ඔබේ කෙලෙස් කැපෙන්නේ. එහෙනම් කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවනම් කෙලෙස් එන්නේ නැහැ ශාශෝක් නියමයි කියලා. එහෙනම් ඔබේ මාර්ගය ප්‍රමාදයි. ඔබ ඒක දැනගන්න ඕනේ. ඔබ හොඳට හිතලා බලන්න ඕනේ ආපස්සටලා අද මම සමුදේ නිරෝධ කළාද? ඔබ දවසේ ප්‍රත්‍ය දවස අවසානයේ පසු විපරම් කරලා බලන්න ඕනේ මම කෙලෙස් කැපුවාද අද කියන එක ඔබ ඔබ තුලින් බලන්න ඕනේ. එම බැලුවොත් තමයි පින්නතුනි ඔබට ඔබේ මාර්ගයේ අඩලූඩුකම් අඩුපාඩුකම් පේන්න ගන්න. එහෙනම් කෙලෙස් කියන්නේ පින්නතුනි අපේම තියෙන අඩුපාඩු අපේම තියෙන දුර්වලකම් අපිව මේ සංසාර සම්බන්ධයට ආදින ඈදුතු හෙවත් මුල් තුන. මේ මුල් තුන සදාතම සාමුලින්ම කපා දැමුවොත් පමණක්මයි අපිට සංසාරයෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ. අර මහා වෘක්ෂයක මූල පද්ධතිය ගලවලා අයින් කරන්නේ කවදාටද? එදා තමයි ඒ ගහ ආයේ කවදාවත් මේ මිහිතලේ නොපැලවෙන්නේ. අන්න ඒ වගේ ඔබේ ඔය 90 කල්පයේ තියෙන මහා රාග මුල ද්වේෂ මුල මෝහ මුල කැටි කරගත් මහා මූල පද්ධතියෙන් ගිය ඔය කෙලෙස් මුල ඔබත් ඒවා එනේන තැනමයි ඉවත් කරගත යුත්තේ. එන ඔබ මේ බණ ආපු ඔබ දැන් අද ඉඳලා කෙලෙස් වලට බය නැහැ. මොකද මේක සමුදේ නිරෝධේ මත යන ගමනක් නිසා. එහෙනම් අප එන්නේ නැහැ කියලා කියන මාට වඩා එන දේවල් මම කොච්චර ප්‍රහාණය කරන්න දක්ෂද කියලා ඊ ඔබ බලන්න ඕන. දෙවනි කාරණාව දැන් මේ බණ අහපු ඔබ සමහර විට ගිය මාස බුද්ධ භාවනාවට ආවා. එහෙම නැත්නම් එපිට මාසෙ එහෙම නැත්නම් කීප වතාවක් ආපු අය දැන් කියන මැසවිල්ලක් තමයි මොන කර්මයක්ද මන්දා මෙච්චර කාලයක් කිසිම මෙව්වයක් තිබ්බේ නැහැ. මේ බණ ඇහුවදා ඉඳලා මට පුදුම කෙලස් ගොඩක් එන්නේ පුදුම කෙලස් ගොඩක් එන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි පින්නතුනේ. ඒක හරිම සරල සාමාන්‍ය දෙයක්. මොකද අපි මෙච්චර කාලයක් කුණු කුණු විදිහට දැක්කේ නැහැ. ඒ කුණු කෑව කුණු රහ බැලුවා ඒ කුණු ගොඩේම හොඳට වැටිලා උජාරුවට සැතපිලා හිටියා. අපිට ඒක කුණු කියලාවත් පෙවුනේ නැහැ තේරුනෙත් නැහැ. ඒ නිසා ඒ කුණු ගොඩේ හිටියා අර උර මඩේ හිටියට ඌට ඒක කුණු නෙමෙයිනේ. ගොඩේ ඉන්න අපිට තමයි තේරෙන්නේ ඌ ඉන්නේ මම මඩ ගොඩක් කියලා. ඒ වගේ කුණු ගොඩක් විදිහට අපි නොදැක්ක නිසායි ඒව ඒ කාලේ අපි පරිහරණය කළේ. දැන් ඔබ මේ බණ අහලා
ඔබ අර ඉන්ද්‍රිය ධර්ම බලධර්ම ඔබතුලින්ම බොහොම ලස්සනට ක්‍රියාත්මක වෙලා තියෙන නිසා ඔබට මේ කෙලෙස් කෙලෙස් විදිහට පේනවා. ඒ පේන නිසා ඔබ මොකද කරන්නේ? ආන්න ඔබ දැන් කියනවා වෙනදට වැඩිය මට මතු වෙනවා. වෙනදටත් පින්නතුනි මතු වුණා. ඔය විදිහටම මතු වුණා. හැබැයි ඔබට පෙනුන්නේ දැන් ඔබ බනහලා තියෙන නිසා කෙලෙස් කෙලෙස් විදිහට දකිනවා. ඒ නිසා ඔබට අනේ කෙලෙස් කියලා දැන් පේනවා. පේන නිසා ඔබ හිතනවා බනෑවට පස්සේ ඔක්කොම ටික වැඩි වුණා කියලා. කෙලෙස් ඔක්කොම වෙනදටත් වඩා වැඩි කියලා. නෑ පින්නතුනි, ඇත්තටම මේ අරිය මගේ අපි පිරිසිදු වෙන්න හදන හදන හැම මොහොතකමයි අපේ මේ හිත කුණු කන්න කුණු වෙන්න කිලිටි වෙන්න දඟලන්නේ. ඒකත් අරිය මගේ බොහොම හොඳ ලක්ෂණයක්. නෑ ඔබ අරිය මගේ යනවා කියන්න තියෙන එක සාක්ෂියක් තමයි ඔබට වෙනදාට වඩා කෙලෙස් දැනෙනවා නම් ඔබ තුලින්. එහෙනම් ඔබ ඉන්නේ අරිය මාර්ගයේ. ඔබට ඔබේ හිතේ ඇතිවෙන රාගයේ ද්වේෂයේ මෝහයේවත් තාමත් නප්පජානාති නම් කොහොමද ඔබ ඒක ඉවත් කරන්නේ? එහෙනම් ඔබ ඒ රාග ද්වේෂ මෝහ ළඟ ඔබ අසරණයි. එහෙනම් ඔබට ඒ දැනෙනවා කියලා කියන්නේ වෙනදට වඩා වැඩියෙන් මේව වෙනවා නෙමෙයි. ඔබ බණ අහපු නිසා දැන් ඔබට ධර්මාවබෝධයත් එක්ක ඔබේ ආධ්‍යාත්මික ක්‍රියාවලිය වෙනදාට වඩා අර මනීන්ද්‍රිය දැන් හොඳට ක්‍රියාත්මක වෙනවා. වෙනසට වඩා විනිවිද බලන්න ශක්තියක් ඔබට තියෙනවා. එහෙනම් ඒකත් ඔබේ අරියමකට හොඳ රුකුලක්. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ එය එසේ වෙනවාමයි කියලා. ඊළඟ කාරණාව, දැන් අපි මේ අරිය මගේ එන්නේ 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 මේක කෙලෙස් ප්‍රහාණය මත යන ගමනක්නේ. පින්නතුනි, අපි සෝතාපට්ටි මාර්ගයේදී වගේ නෙමේ සකදාගාමි මාර්ගයේදී මේ අරිය මග වඩන්නේ සහ කෙලෙස් ප්‍රහාණය කරන්නේ. ඒ විදිහට නෙමේ අපි අනාගාමි මාර්ගයේදී කෙලෙස් ප්‍රහාණය කරන්නේ. ඒ විදිහට නෙමෙයි අපි අරහන්ත මාර්ගයේදී අපි කෙලෙස් ප්‍රහාණය කරන්නේ. කියන්නේ එන්නේ 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 මේකත් මහා ඝනසාර මට්ටමේ ඉඳලා අතිශය සියුම් වෙනවා. සමහර කෙලෙස් මේ ධම්සභා මණ්ඩපේ දැන් මේ බණහන ඔබටත් හිතෙනවා මේ කෙලෙස් මට කපා ගන්න බෑ, කඩා ගන්න බෑ කියලා හිතෙන ඔබටත් වාර අනන්ත ඇති. ඒ තරමට සියුම් එන්නේ එන්නේ මේ කෙලෙස් වල ස්වභාවයත් අතිශය සියුම් ස්වභාවයකට දරන. ඒක මම මෙහෙම විග්‍රහ කරන්න කැමතියි. දවසක් මම උදේ මේ දානශාලාවට ඇවිල්ලා මේ ආරාමේ මේවා කරද්දි මට උදේ කෙනෙක් කියනවා මේ නූල් කෑල්ලක් තියෙනවා හිසේ, මේක අයින් කරන්න. මං ඉතින් අයින් කරගත්තා, මං ඇත්තට අයින් කරගත්තා කියලා හිතලා ඉතින් මමත් යනවා. හැබැයි මම රෑ නිදාගන්න යද්දිත් මම දකිනවා ඒක ඇත්තටම මගේ හිසේ තියෙනවා. මං ඒකෙන් හරි ලස්සන පාඩමක් ඉගෙන ගන්න. පින්නතුනි, අපි මේ සියුම් කෙලෙස් අපි නොදැන පරිහරණය කරන්නේ දවස තිස්සේම අර නූල් කෑල්ල තිබුණ මට පෙනුනද දැනුනේවත් නැහනේ. අන්න ඒ වගේ සමහර කෙලෙස් අපි ඒ වාගේ තියෙන සියුම් කමටම, ඒවා කොච්චර සියුම්ද කියනවා නම් ඒවා තියෙනවා කියලාවත් අපිට දැනෙන්නේ නැහැ. අපි හොඳට ඒවා අර මං කිව්ව උජාරුවෙන් පරිහරණය කරනවා. ඒ නිසා අපි සමුදේ විහිිනවා. ඒක හරියට උදාහරණකින් කියනවා නම් අපි මූලික අවධියේදී දැන් අපි හිතන්නකෝ අපි ගාව යකඩ බෝලයක් අපේ ඔළුව උඩින් තියෙනවා. අපිට හොඳට දැනෙනවනේ යගුලියක් ඔබේ ඔළුව උඩින් තිබ්බොත්. එහෙනම් මූලික අවධියේත් ඔබ ඔය ප්‍රහාණය කරන කෙලෙස් අන්නේ ඒ වගේ. බොහොම ඝන සාර තැදට තියෙන කෙලෙස් තමයි ඔබේ අයින් වෙලා යන්නේ. අර පටවි බොහොම මට්ටමින් ඒව තමයි අයින් වෙලා යන්නේ. ටික කාලයක් යද්දී අර යකඩ බෝලයක් තරන්නේ නැහැ. හැබැයි අර හොඳ ලෙදර් ටිකක් ඊට වඩා මේවා ටිකක් ශක්තිමත්, තවත් ඊට වඩා බලයක් අඩු ලෙදර් බෝලයක් වගේ ආයෙත් බරක් තියෙනවා. නමුත් ඒකෙත් බරක් තියෙනවනේ. එහෙනම් ඒ වගේ ඊට වඩා ටිකක් සියුම් විදිහට ඒ කෙලෙස් මතුවෙන්න ගන්න. ඊළඟට ඊටත් වඩා සියුම් අපි හිතන ප්ලාස්ටික් බෝලයක් තියෙනවා කියලා. එතකොට අපි ඊළඟ මාර්ගඵලයේදී ඔන්න ඔය වගේ කෙලෙස් තමයි අයින් කරන්නේ. අවසානයේදී අර නූල් කෑල්ල මට දවසම තිබ්බත් තේරුන්නේ නැහැ. එහෙනම් අතිශය සියුම් ඒව තමයි අපි මේ ප්‍රහාණය කරන්නේ. එතකොට මේ කෙලෙස් ප්‍රහාණය කරන එකත් අපි මුල් කාලේ ඔබ බොහොම ඝන සැරට ඔබට තදින් තදින් අතිශය අර පටවි කියන මට්ටමින් ඔබට දැනෙන අර සමහරට ද්වේෂ ගති ඒ වගේ දේවල් තමයි ප්‍රහාණය කරන්නේ. ඊළඟට එන්නේ එන්නේ ඔබ සතර මග සතරඵල ලබද්දී ඔබේ කෙලෙසුත් එන්නේ 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 සියුම් වෙනවා.
හරියට අර නූල් කෑල්ල වගේ. ඒ නිසා අපිත් නොදැන බොහෝ අවස්ථාවලද අර නූල් කෑල්ලක් තිබ්බට දැනෙන්නේ නැහැ වගේ බොහෝ කෙලෙස් වලට අපි අහු වෙනවා. අවසාන කාලේ එහිමයි. එතකොට ඊළඟ කාරණාව පින්නතුනි, මේක ඒ කියන්නේ මේ කෙලෙස් ප්‍රහාණය මත යන ගමනක් නේ අපිට තියෙන්නේ. එතකොට මේ කෙලෙස් ප්‍රහාණය මත යන ගමනක් නම් අපිට තියෙන්නේ අපිට ඔබ හිතනවා නම් එක තැනක ඉඳලා ගුලි වෙලා තැනකට වෙලා තැනක මේ මුළු ගැන්විලා ඉඳලා මේක කාමරයකට වෙලා කවුරුත් එන්නේ නැතුව හොඳට එනේන එක අයින් කළා මේවා කරනවා කියලා ඔබ හරියට අර කණ්ඩායම් ක්‍රීඩාවක් තනියම ප්‍රැක්ටිස් කරලා ඔබ ඇතුලෙන් ඉඳලා හිතනවා මේ හරි දැන් නම් මට එක කෙලෙසයක්වත් වෙන්නේ නැහැ දැන් හොඳයි එහෙම කියලා. නමුත් ඔබට කොයි වෙලාවක හරි ග්‍රවුන්ඩ් එකට යන්න වෙනවා, පිටනියට යන්න වෙනවා. ඕක ඇතුලේ නානා ප්‍රකාර ප්ලේයර්ස්ලා ඉන්නවා. ඔබට විවිධාකාර බෝලර්ස්ලා ඉන්නවා. ඔබට බෝල දානවා. ඒගොල්ලෝ දාන බෝල වලට ඔබ පහර දෙන්න දක්ෂ නැත්තම් ඔබ අසමත්. ඔබ දක්ෂ ක්‍රීඩකයෙක් නෙවෙයි. එනම් පින්නතුනි ඔබ තේරුම් ගන්න ඕනේ මට ඒකෙන් කියන්න ඕනුනේ ඔබේ ඔය බාහිර පරිසරයේ ඉන්න අම්මා තාත්තා ස්වාමි පුරුෂයා භාර්යාව දුව දරුවෝ ඔෆිස් එකේ කාර්යාලයේ මේ සියලු දෙනා තමයි ඔබේ අර ඔබට විවිධාකාර පන්දු එවන්නෝ වගේ ඔබට විවිධාකාර විදිහට අර ඇටැක් කරන අය. ඒ කියන්නේ ඔබට ඒ අය නිසා තමයි ඔබේ අර මේ ආසව පොදියට පණෙන්නේ කෙලස් වලට පණෙන්නේ ඒ අය නිසා. එතකොට ඔබ අන්නේ පණේන මොහොතටයි මේ කෙලස් විදියට දැකලා අයින් කරගත යුත්තේ. එහෙනම් පණේන මොහොතට කපණ එක තමයි සමුදේ නිරෝධය කරන්නේ. එහෙම නැතුව ඔබ කොච්චර අර තනියෙන් ප්‍රැක්ටිස් කරා දැන් නෑ කියලා ඔබ දක්ෂයි කියලා ඔබ ඔබට සර්ටිෆිකේට් එකක් දීලා තියාගෙන හිටියට ඔබ ග්‍රවුන්ඩ් එකට වැටුනහම ඒ අයගේ බෝල් ළඟ ඔබ ඔබේ දක්ෂ අදක්ෂභාවය දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක එක තැනකට ගුලි වෙලා කරන ගල් පිළිමයක් වගේ කරන භාවනාවක් නෙවෙයි. මේක සියලු දේවල් සියලු සංකත පරිහරණය කරන ගමන් අපේ ආධ්‍යාත්මයට ඒ දේවල් පරිහරණය කිරීම නිසාම ඒ අය ආශය නිශ්චය කිරීම නිසාම අපගේ අජ්ජත්තය තුළ කෙලෙස් නිර්මාණය වන ස්වභාවය බලලා අන්නේකින් මිදිලා නිදහස් වීම තුලයි අපට මේකේ මේ ධර්ම මාර්ගයේ පූර්ණේ වෙනවා කියන එක වෙන්නේ. ඒකත් තවත් එක්තරා කාරණාවක්. එතකොට එනම් ඔබට දැන් පැහැදිලි මේ සියලු කාරණා වලින් ඔබ මේ යන්නේ කෙලෙස් ප්‍රහාණය මත යන ගමනක ඔබ මේ දින හතක් පුරාවට උත්සාහ කරන්නේ සම්මා දිට්ඨියට පත්වීමට අදාළ හේතු ප්‍රත්‍ය සකස් කරගන්න. යතෝකෝ ආවුසෝ කුසලංච පජානාති, කුසල මූලංච පජානාති, අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, ඉත්තානුකෝ ආවුසෝ සම්මා දිට්ඨී හෝති. ඒ තුල සම්මා දිට්ඨියට පත්වෙන්නයි ඔබගේ මේ වෑයම. ඒ සඳහා ඔබ කරන්නේ සිරි සද්ධර්මයේ ශ්‍රවණය කරන එකයි. නං ඔබ මේ සියලු දේවල් තුලින් මේ සියල්ලෙන් ඔබට මේ සියලු ගාථා පාඨයන්ගෙන් විග්‍රහ කළේ ඔබ සම්මා දිට්ඨියට පත්වීමට නම් ප්‍රථමයෙන් ඔබ ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. ඊළඟට ඒ ඇසූ ධර්මතාවය ඔබ ප්‍රායෝගිකව භාවිතයට ගත යුතුයි. ඒ නිසා ඔබට ලැබෙන ප්‍රතිඵලය තමයි මගඵල කියන්නේ. පින්වතුනි, මේ කෙලෙස් කියන්නේ හරියට ඔබට මේක මෙන්න මේ විදිහට කිව්වොත් අපි මේ සංසාර ගමන යන්නේ කෙලෙස් නිසා.
කෙලෙස් තමයි ඔබේ ඉලක්කය වෙන්න ඕනේ. කෙලෙස් තමයි පින්නතුනි කවදාම හරි දවසක ඔබව අරහත්ත්වයට දක්වා ඔබේ ඔබ තුල සිටින ඔය අරහතුන් වහන්සේ නැමැති ප්‍රතිනිර්මාණය. ඒ අරහතුන් වහන්සේ කියන ඒ අරහතුන් වහන්සේව නිර්මාණය කරනවා නම් යම් ගල් කටුවකින් ඒ ඔබේ කෙලෙස්. ඔබ දන්නවා මහා කළු ගල තමයි අවකන පිළිමි හැදෙන්න කලින් තිබුණේ. සමාධි පිළිමි හැදෙන්න කලින් තිබිනේ. ඒ කළු ගලේ අර මිටියෙන් කොටලා 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 රැලි මතු කරලා ඇස් මතු කරලා කන් නාස දිව කය ඒ දිව මතු කරලා ඒ රූපයක් ඒ පිළිමයක් නෙළුවේ නිර්මාණකරුවේ. ඒක අද මුළු ලෝකයක් කතා කරනවා. එහෙනම් ඔබ තුලත් ඔය මහා කළු ගලක් වගේ තමයි ඔබ ඇතුලේ තියෙන කෙලෙස්. එහෙනම් ඕවා එන මොහොතට එන මොහොතට ඒවා නිරෝධ කිරීම මතමයි ඔබගේ අර අරහත්වයේ නැමැති නිර්මාපකය. ඒ කියන්නේ අරහත්වයේ නැමැති ප්‍රතිමූර්තිය ඔබ තුලින් නිර්මාණය වෙන්නේ ඔබේම කෙලෙස් නිසා. ඒ නිසා ඔබ නැවත වතාවක් මම කියනවා ඔබ ඔබේ කෙලෙස් වලට විය යුතු නැහැ. පින්නතුනි අපි මේක හරි ලස්සනට කියනවා නම් නෙළුම් පිපෙන්නේ මඩේ. නමුත් ඒ නෙළුම මඩෙන් මඩ අර මඩ පදාස අස්සේ තිබිලා උඩට ඇවිල්ලා බොහොම සුවඳවත් අර මඩේ නොගෑවි උඩට ඇවිල්ලා බොහොම සුවඳවත් වෙන්න සුවඳ හමනවා. බඹරු මීමැස්සෝ ගොඩක් අය එකෙන් ප්‍රයෝජන ගන්නවා. මුළු මහත් පරිසරේම සුවඳවත් කරනවා. අන්න ඒ වගේ කෙලෙස් නිසා හටගත්ත අපි ඒ කෙලෙස් නිසාම ඒ කෙලෙස් නිසාමයි මේ සංසාර පැවැත්ම අපි පවත්වාගෙන ආවේ. කෙලෙස් වලින් හටගත්ත අපි ඒ කෙලෙස්ම නිරෝධේ පිණිස උදව් උපකාර කරගෙන සංසාර පැවැත්ම නවත්වා තිතතවීම පිණිස උපකාර කරගෙන කෙලෙස් වල නොගෑවි ලස්සන නිලුමක් වගේ පිපෙනවා. ඒ තමයි අරහත්වය. අන්න එදාට ඔබත් සුවඳවත් කරાવી මුළු මහත් ලෝකයක් ඔබෙනුත් මුළු මහත් විශ්වයටම මහා අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පෙරදරි වූ උත්තමයෙක් ඔබ තුල සිටීවි. එහෙනම් ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඔබේ සිතට එකතු කරගත යුතු එකම පණිවිඩය නම් ඔබ කරගත යුත්තේ සම්මා දිට්ඨියට පත්වීම කියන දෙයි මූලික වශයෙන්. ඒ සම්මා දිට්ඨියට පත්වීමට ඔබ කළ යුතු පළමුව ක්‍රියාකාරකම මේ සිරිසත් ධර්මයේ ශ්‍රවණය කරන එක. පින්නතුනි අපි දැන් මේ වෙද්දි අරහතුන් වහන්සේගේ ප්‍රථම දේශනාව සහ මේ දේශනාව අප බොහෝ අයට යම් කිසි පිරිසක් සියලු දෙනා නෙමෙයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ මෙතන නම් කිසිම භාවනාවක් නැහැ ආව වෙලාවේ ඉඳලා බණක් බණක් කියනවා අනේ මන්ද මට ඒ වචන තේරෙන්නෙත් නැහැ ඒව හරි අමාරුයි යනවා මම කියලා හිතුණ අයත් මෙතන මේ වෙද්දිත් ඉන්න පුළුවන්. පින්නතුනි අපි බොහෝ බුදුවරු ළඟ ආපහු හැරුණා. ඒකයි සසරේ අපි අදත් අසරණ. ඔබ හැරෙන්නේ ආපස්සට ඔබේ ඔය බඩු මල්ලා ආපස්සට අරගෙන නෙවෙයි ඔබේ ඔය කෙලෙස් පොදිය කරපින්නගෙනයි ආපස්සට හැරෙන්නේ. ඔබ අන්න ඒක මතකයේ තබාගෙන තීරණය කරන්න ඕනේ. මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුණේම ඔබට සම්මා දිට්ඨියටපත් වෙන්න. මේ 31 තලේ කරක් ගන්න කෙරුවාව නවත්වන්න ඔබට මේ වෙලාවේ ලැබිලා තියෙනවා. ඇස කන නාසය දිව කය මන කියන ආයතන හය. ඒ ආයතන හයේ ක්‍රියාකාරීත්වය ඔබ තුලින් ඔබ තේරුම් අරගෙන මේ ලද මනුෂ්‍යත්ව ප්‍රතිලාභයේ තියෙන පරම දුර්ලභ බව තේරුම් අරගෙන ඔබට මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය පින්නතුනි නිකන් ලැබුණ එකක් නෙවෙයි. ඔබ කොච්චරක්නම් හරක් වෙලා
අර කරත් ඇදලා කොහොර දීලා පැටවු දීලා මුණ තරම් වැඩ කරලා වෙන්නේ නැද්ද ඔබාද ඔය ණය කන්දක් ගෙවලා යෝ මනුෂ්‍යත් ප්‍රතිලාභය අද මේ බණහන දැන්ට ඇවිත් ඉන්නේ. අර බැටලුව වෙලා එළුව වෙලා කුකුල්ලු වෙලා ඉපදිලා මස් පිනිෂ අපේ ශරීරයේ දන් දීලා දීලා ආපු ගමනක් මේක. එනං ඔබලත් මනුෂ්‍යත් ප්‍රතිලාභයේ පරම දුර්ලභකම තේරුම් අරගෙන ඒ පරම දුර්ලභව ලැබිච්චි මනුෂ්‍යත් ප්‍රතිලාභයේ අර දිවිනම් තනාග පිනිබඳු වෙන්නේ අපට මේ ලද මනුෂ්‍යත් ප්‍රතිලාභය නැවත කවදා කෙසේ හෝ ලැබෙයිද කියලා කියන්න බැරි නිසා. සමහර විට පින්නතුනි මේ ධර්මයේ අනුගමනය කරගෙන යන අයට අන්තිම මොහොතේ අන්තිම තප්පරේ අපි හිතමු දැන් අපි මේ ධර්ම මාර්ගය අනුගමනය කරන කෙනෙක්ට මරණ මොහොතේනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් අනේ මම තාම මේ වැඩේ ඉවර කරගෙන නැහැ. බොහෝ අයට තියෙන එක ගැටලුවක් මේකත්. අනේ මම තාම මේ වැඩේ ඉවර කරගෙන නැහැ මට නම් මැරෙන්න බෑ. පින්නතුනි ඔබ දන්නවද ඕකත් කෙලේශයක්. එදා අපි අර එදා අපට මේ කූඩුව ලැබුණේ මැරෙන මොහොතේ අපට තිබ්බා නොනිත් ආශා බලාපොරොත්තු ගොන්නා. එදා මම හිතුවා අයියෝ මට මෙහෙම 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 කරන්න තිබ්බා මේවා මේවා තිබ්බා කියලා. එදා ඒ මතුවෙච්ච සිතුවිල්ලට අද අපි මේ ඉපදිලා ඉන්නේ. අදත් මේකම අපි ජනිත කරගත්තොත් අපිට ඒක බීජයක් විදිහට හරි ඉපදිලා මේ සංසාර චක්‍රේ කොහේ හරි තැනක ජාතකයක් උරුම වෙනවා. එහෙනම් ඔබ ඒ අන්තිම මොහොතේ ඒකත් කෙලෙසයක් කියලා දැනගෙන ඔබට හිතන්නට පුළුවන් නම් අපි අහලා තියෙනවා පින්නතුනි බණ කියද්දි අරහත් උනාලු, දානෙ පිට ගද්දි අරහත් උනාලු, දන් බෙදද්දි අරහත් උනාලු, එතකොට රෙදි කෑල්ලක් පිරිමදිද්දි අරහත් උනාලු, ධර්මයේ අහද්දි අරහත් උනාලු, ඒ වගේම මැරෙන මොහොතේ බොහෝ අය අරහත් උනාලු. ඉතින් ඒ මරණ මංචකයටත් ඔබට එනවා නම් එහෙව් සිටුවිල්ල ඒකත් කෙලේශයක් කියලා දැනගෙන ඔබට පුළුවන් නම් මේ ණයට ගත්ත ආපෝ තේජෝ වායෝ පඨවි හතර මම මේ තැන්වලට දීලා මේ කරජ කූඩු හදන කෙරුවාවෙන් මිදිලා නිදහස් වෙනවා. මේකත් මේ කෙලෙස් සිතක්මයි. මම නැවතත් බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් මේ පංචස්කන්ධයේ කෙරෙහි උපාදාන සිත කටගන්නා හැම මොහොතකම ඒකට අදාළව මට උප්පත්තිය කුරුම වෙනවායි කියන ධර්මතාවය ඔබට ඔබතුලින් තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඔබට අවසාන ඒ මරණ මංචකියත් අරහත් තුන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා පිරිනිවෙන්න පුළුවන්. එහෙනම් එහෙ උසාසනයක් අදටත් තියෙනවා, අදටත් ජීවමානයි. එහෙනම් ඔබ මේ සිරි සද්ධර්මයේ අහලා තේරුම් ගත යුත්තේ ඔබේ අරහත්වයට යන අඩිතාලම ඒ කෙලෙස් නිවෙන වැඩපිළිවෙලයි. එහෙනම් ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරලා දින හත පුරාවට ඉගෙන ගන්නේ අන්තිම මොහොතෙත් වැඩේ අතාරින්නේ නැතුව කොහොම හරි මේ සංසාර චක්‍රේන් මේ විෂම චක්‍රේන් පැවැත්ම කියන විෂම චක්‍රයේ නවතා දමන වැඩපිළිවෙල ගැන ඉගෙන ගන්නා දින හතයි මේ යන්නේ. ඔබ සියලු දෙනාට සංසාර චක්‍රයෙන් මේ විෂම චක්‍රයෙන් සදහටම සහ මුලින්ම මිදිලා නිදහස් වෙන්න ඔබ තුල තියෙන ඔය කෙලෙස් කෙලෙස් විදිහට දැන දැක ගන්න, ඒ කෙලෙස් එන එන තැන එතන එතන නිරෝධ කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා, ඡන්ද චිත්ත විරිය විමංසා ඔය සිත තුල ජනිත වේවා. ඒ ජනිත වීමේ අවසාන ප්‍රතිඵලයේ විදිහට ඔබත් සෝතාපට්ටි ඵලයට නෙවෙයි අරහත්වෙන්න මේ සංසාර ගමන නිවිමිදී නිදහස් වෙලා යාවි. ඒ සඳහාම මේ කෙටි ධර්ම දේශනාව උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. සිරි සද්ධර්මයක් ශ්‍රවණය කරපු මොහොතේ පින් දීලා පින් පවල්ලා පින් අනුමෝදන් කරලා ගාත කියලා පින් දෙමු. එත්තාවතා චම්මේහි සංබදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සංබදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තා චම්මේහි සංබදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
ඉදං මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා. සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, සමුදේ නිරෝධ කරන්නට අචින්දව අකණ්ඩව ශක්ති ධෛර්ය ලැබේවා. මේ විෂම චක්‍රයෙන් මේ ජාතියේම උතුම් අරහත්වෙන් නිවි මිදී නිදහස් වෙත්වා. පරම නිබ්බාන සුවය සූපත්.